තෙරුවන් සරණයි හැම දිනාටම රත්නපුර පැල්වාඩියේ තපෝවනීය ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති කමඨහන් ආචාර්යින් වහන්සේ සදා වන්දනීය අතිපූජනීය නම සඳහන් කරන්න අවසරයි තපෝවනී රතන පඬිත ස්වාමින් වහන්සේගේ අවසරයි භාවනා මණ්ඩපයට වැඩම කර සිටින පූජනීය සංඝරත්නයේ අවසරයි දසසිල් මෑණීවරුන්ගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි අද දිනත් අප සැම රැස් වෙලා ඉන්නේ සෑම සිකුරාදා දිනකම පවත්වාගෙන යන සතර සතිපට්ඨානීය ප්‍රායෝගිකව වඩන භාවනා මණ්ඩපයේ 109 වෙනි භාවනා වැඩසටහනටයි. පුරා අවුරුදු 3කට ආසන්න කාලයක් අපිට මේ භාවනා මණ්ඩපයේ පවත්වාගෙන යාමට හැකි වුණේ ඔබ සැමගේ උනන්දුවත් ධර්මයේ හැසිරීමට උනන්දු වෙන පිරිස වෙනුවෙන් කාරුණිකව භාවනා මණ්ඩපයට වැඩම කරන ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය නිසායි. දිගින් දිගටම භාවනා මණ්ඩපය පවත්වාගෙන යන්න අප ධිරිමත් වන්නේ ලෝපුරා වාසය කරන සංසදයේ කල්යාණ මිත්‍රයන්ගේ මාර්ගයේ වැඩිමේ උනන්දුවත් කැපවීමත් දියුණුවත් සලකාගෙනයි. ආරණ්‍යයකට ගොස් ලැබිය යුතු භාවනා කමටහන් සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර තම තමන්ගේ නිවෙස්වල සිටම සෑම සතියක් පාසාම ලබා ගන්නට හැකිවන්නේ අප සැම විසින් කරන ලද පුරාණ කුසලයකටම විය යුතුයි. වැඩසටහන අවසානයේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාවට සහ ප්‍රශ්න උත්තර වැඩසටහනට සක්‍රීයව සම්බන්ධ වෙන ලෙසත් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මාර්ගයේ දියුණුව ලබන්න සිකුරාදා මේ වෙලාවට පමණක් සීමා නොවි ලැබෙන සෑම මොහොතකම සතර සතිපට්ඨානයේ වාසය කරන ලෙසත් අවසාන වශයෙන් ඔබ සැමට මතක් කර සිටිනවා. අපේ රතන පඬිත ස්වාමින් වහන්සේ විසින් රතවිනීත සූත්‍රය ඇසුරින් සප්ත විසුද්ධියටම මේ පින්වතුන් පත් කිරීමට ප්‍රායෝගිකව විදර්ශනා භාවනාවෙන් අප මේ මාර්ගයේ ඉදිරියටම මෙහෙවීමටත් අදහස් කරගෙන සිටිනවා. මා දැන් පාද නමස්කාර කර අපේ ස්වාමින් වහන්සේට කාරුණිකව ආරාධනා කර සිටිනවා මෙතෙන් පටන් වැඩසටහන මෙහෙවන ලෙස. තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ. සිසේන සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. එරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදිත. ආම බන්තේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලු අයං භවන්ත ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්ත ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්ත නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ ප්‍රශාන්ත දිසානායක මැතිතුමා, අඛණ්ඩව සංවිධානය කරනු ලබන පින්බර සිකුරාදා භාවනා වැඩසටහනයි අද මේ විදිහට ආරම්භ කරන්නේ. අපේ ලකයි බුලස් සිංහල මැතිතුමා, ඒ වගේම මේ සියලුම සදැබර සත්පුරුෂ පුණ්‍යවන්තයෝ සිරු දෙනා එකට එකට පාදා වෙලා වෙනදා පරිදිම අද දවසේදී භාවනා කමටහන් ලබා ගන්න සූදානම් වෙන්නේ. සත්පුරුෂ පින්වත්, මේ මනුස්ස ජීවිතයේ ඔබ යම්කිසි මාර්ගඵලයක් ලබන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්බුද්ධ නොවීම පිට වුණු අවම දින හතයි උපරිම අවුරුදු හතයි කියන ප්‍රකාශය ඔබ දැඩිසේ විශ්වාස කරන්න ඕන. කෙලෙස් ඉතිරුණොත් අනාගාමී, එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් වන ඒ පිම්බට ප්‍රතිපදාව සතර සතිපට්ඨානය ඔබ වඩන්න ඕන. ඒ සඳහා පැපවීමෙන් කටයුතු කළ ප්‍රතිඵල ලබන්නට ඔයතු වගබලා ගන්නට ඕනි. කවුනාවන්ත ගුණපර සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත ඔබ ඔබේ ජීවිතය ආත්මයක් සත්‍යයේ පුද්ගලික නොවන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් බව හොඳින්ම වටහා ගන්නට ඕනේ. ඔතන සත්ව පුද්ගලයේ නොවන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන හේතුඵල ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ නිසා නැවත නැවතත් ඕවත්තන්ට අපි අර මුල්ම කාලේ කියලා දුන්නු
සීලයේ විටින් විට අවධානය යොමු කරලා සීලයේ ශක්තිමත් පවත්වා ගන්න ඕන. මොකද සීලයේ ශක්තිමත් වෙන්න ඕන දැන් ඔබ භාවනා කරද්දී ඔබට පේනවනේ අර ඉරියාපත භාවනාවලදී මුලින්ම චේතනා බලවත් වෙන කර්ම හිත ඇති වෙනවා. ඒ සිත නිසා චිත්ත කිරිය වායු ධාතුවක් ඇති වෙනවා. චිත්ත කිරිය වායු ධාතුවෙන් කාය විඤ්ඤාතිය හෝ වචී විඤ්ඤාතිය ඇති වෙනවා. එයින් චතුසමුත්තානික රූපකාය කියන අතිසංඝාතයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට එකිනෙක හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරී වැඩ කොටසක් සිද්ධ වෙනවානේ. දැන් මේ වෙලාවේ ඔය ඇත්තන්ට ඇතිවන සිත්වල රුකුලෙන්, ඒ කියන්නේ ditta dhamma vedne karmiye rukule, මේ වෙලාවේ ඇතිවන ඔබේ කුසාසිතු අකුසාසිතු ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්මත් ඒ ඒවාට අදාළ කටයුතු වල යොදවාලන ඒ බල සම්පන්න චේතනාව තියෙන ඒ කර්ම හිතේ රුකුල හින්දා අතීත භවවල විපාක මතුවෙනවා. ඒක නිසා ඔය ඇත්තෝ සීලයට වැඩි අවධානයක් යොමු කළ සිල්වත් පින්බර ජීවිතම ගෙවන්න ඕනේ. සතරාරසක භාවනාවෙන් හොඳින් වඩන්නට ඕනේ. දැන් සිල්පදවලදී පළවෙනි සිල්පදය කැඩෙන්නේ පණ ඇති සතෙක් වුණොත්. පණ ඇති සතෙක් කියලා දැනීම තිබ්බොත් මරන්න කැමති හිත ඇති වුණොත් මරන්න උපක්‍රම කළොත් ඒ උපක්‍රමයේ හින්දා අර සත්‍යය මැරුණොත් පානාතිපාතා සිල්පදී කර්මපතේ සම්පූර්ණ වෙනවා. ඒක විපාකේ ඔබට හම්බ වෙනවා. අදින්නාදාන සිල්පදේ කර්මපතේ සම්පූර්ණ වෙන්නේ අනුන්ට අයිති වස්තුවක් වන බව, අනුන්ට අයිති වස්තුවක් කියලා දන්නාකම පැහැරගන්න ඇතිවන හොරහිත, පැහැරගන්න උපක්‍රම කිරීම, වස්තුව පැහැර ගැනීම. ඒ අංග සම්පූර්ණ වුණොත් අදින්නාදාන සිල්පදී කැඩෙනවා. කාමේස මිච්ඡාචාර සිල්පදීදී සේවනයේ නොකළ යුතු කාන්තාවක් හරි පිරිමියෙක් හරි වීම, සේවනය කරන හිත ඇතිවීම, සේවනයට උත්සාහ කිරීම, සේවනයේ ඉවසීම, එහෙම නැත්නම් ආස්වාදේ ඉවසීම. ඊට පස්සේ බොරු කියන සිල්පදයේදී කියන කාරණාව බොරුවක් වීම, අනුන් රවට්ටන අදහස ඇඟවීමේ උත්සාහය, ඒ බොරුව අහපු කෙනා ඒක තේරුම් ගැනීම. මෙන්න මේ විදිහට මුසාවාද සිල්පදයේ කවුණු තියෙනවා. ඊළඟට සුරාමීරයේ සිල්පදයේදී තමන් බොනදී පස්රාවලින් එකක් වීම, මත්ද්‍රව්‍යයක් වීම, ඒක බීමට ඇති කැමැත්ත, ඒ අනුව බීමට උත්සාහ කිරීම, ඒ අනුව බීම, මේ පන්සිල් වලදී ආජීවට්ටමක සීලයේදී කිසුනා වාචා කේලාම් කීමෙන් වළකිනවනම් ඒ සිල්පදේ කැඩෙනවා. කේලාම් කියලා බේද කරන්න ඕන තවත් කෙනෙක් ඇතිවීම, කෙනෙක් කෙනෙක් එක්ක බිඳවන අදහස, බිඳවන්න යම් කිසි දෙයක් කීම, අහපු කෙනා ඒක තේරුම් ගැනීම. ඊට පස්සේ සරපස වචන කතා කිරීම. දැන් බනින්න තවත් කෙනෙක් ඉඳීම, ඒ කෙනාට ක්‍රෝධ සහගත හිත, අනුන්ගේ සිත් රිදවන වචන කීම. ඊළඟට වැඩ කරන්න ඇති හිස් වචන කතා කිරීම. අහන කෙනාට කියන කෙනාටයි දෙගොල්ලන්ට වැඩක් නැතිවීම, ඒ වගේ වැඩකට නැති ප්‍රයෝජන කතාවක් වීම, ප්‍රයෝජනක් නැති කතාවක් වීම, ඒ වගේ කතාවක් කීම.
මිච්ඡා ආජීවකයන් 8 වෙනි සිල්පදේ තමන් දැහැමිවට ධනයක් දී නම් අධර්මී ලාභ ආහාරයක් නම් ඒක අධර්මී ලැබුණේ කියලා තමන් දන්නවා නම් ඒව අනුභව කරනවා නම් එතන තියෙන්නේ අකුසල කර්මපත සම්පූර්ණ වීමක්. මේ විදිහට පන්සිල් හෝ ආජීවක්‍රමක සිල්පද කැඩෙන ක්‍රම දැනගෙන ඒවා කැඩෙන්න දෙන්නේ නැතුව ඔයත් ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. ඒවා ආරක්ෂා කරගන්න ඔයත්තන්ට ධිට්ඨි ධම්ම වේදී කර්මයේ රුකුල හින්දා අතීත භවවල ඒ වගේ ආරක්ෂා කරපු කර්මවල කුසලයේ මතුවේදී දැන් මඟපල් ලබන්න ඔබ දැන් ditthi visuddhi kankha vitara visuddhi වගේ භාවනා ක්‍රම කරමින් ඉස්සරහට යන ගමනේදී අඩු ආයසින් මැරෙන්නේ නැහැ, භවභෝග සම්පත් අහිමි වෙන්නේ නැහැ, ජීවිතේ හැම අතින්ම සුරක්ෂිත වෙනවා. ඒ නිසා සිල්පද රකින්නම ඕන. සිල්පද රැක්කේ නැති වුණොත් ජනක කුසල කර්මයේ ශක්තිය දුර්වල වෙනකොට අකුසල විපාක මතුවෙන්න ගන්නවා. ලෙඩ රෝග පීඩා විවිධ දේවල් හැදෙනවා. තමන්ගේ ආරක්ෂාව සලස ගන්න සීලය ශක්තිමත් වෙන්න ඕනේ. සිල්වත් පින්බර ජීවිත ගෙවන ඇත්තෝ ජීවිතයේ අපූර්වත්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුවම ඉදිරියට අරගෙන යන්න ඕන. මොකද ඔය ඇත්තන්ට ගැඹුරු කාරණාවල හැසිරෙන්න වෙනවා. ඒකට හොඳ යෝග්‍ය මට්ටමක තියෙන කායික මානසික පරිසරයක් අවශ්‍යයි. නැත්තම් බොහෝම ගැඹුරු බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙ පහළ වෙලා දේශනා කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ ගාම්භීර ගමන යන බැරි වෙලා යනවා. බුදුපියාණන් වහන්සේ නමක්ම ලෝක පහළ වෙන්න ඕනේ. ඒ භාග්‍යවත් වූ තිරෝගුරු බුදුචානන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙලෙසුන් නසන්න පුළුවන් විදිහට ඔය ඇත්තන්ගේ ජීවිතේ හැම අතින්ම සකස් වෙන්න ඕන. එහෙම සකස් වෙන්නට සීලය අත්‍යවශ්‍යයි. දැන් ඉරියාපත වගේ භාවනා කරන වඩද්දී ඔබට දැන් තීරෙන්න ඕනේ කාය කර්මී වෙන්නේ කොහොමද, වචී කර්මී වෙන්නේ කොහොමද, මනෝ කර්මී වෙන්නේ කොහොමද කියලා. ඒ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන විදිහ ඔයයන්ට අවබෝධ වෙන්න ඕන. සදෝබර පින්වත්නි, බුදුපියාණන් වහන්සේ දේශනා කරපු පංචපාදානස්කන්ධය අපි ඉන්න සත්වලේදී වෙන සත්වලකදී ඇතිපිට සවස්සක්වලකදී වෙනස් වෙන එකක් නෙමෙයි. කොයි සක්වලක කොයි විදිහට වාසය කළත් මේ මඟුල් සක්වලේ විතරයි බුදුචානන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ පහළ වන බුදුචානන් වහන්සේ විසින් දේශනා කරනවා මෙතන කර්මය කියන කාරණාවක් තියෙනවා. ඒ කර්මය තමයි සත්වයෝ උස් පහත් විදිහට බෙදන්නේ, වෙනස් කරවන්නේ. ලෙඩ රෝග හැදීම කවුණු පසුපසෙම කර්මය නොවන හේතුත් තියෙනවා. ප්‍රබලම හේතුව කර්මය බවට පත් වෙනවා. එතකොට ඒ කර්මය කොහොමද කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. භාවනා කරන ඔබට මේ කර්මය දැන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් මේ වෙනකොට ditthi visuddhiyata අදාළව පංචපාදනස්කන්ධය දැනගන්නා ගන්න භාවනා ක්‍රම ටික ඔබ කළා. ඇහෙන්නේ නැතුව ගියා අපේ ස්වාමීන් එක වහන්සේ. පියවර සම්පූර්ණ කරගෙන ඊළඟ පියවරට එනකොට ඒ පියවර සම්පූර්ණ කරගෙන ඊළඟ පියවරට එනකොට ඒ පියවර සම්පූර්ණ කරගෙන ඊළඟ පියවරට එනකොට ඔයාටන්ට ඔක්කොම ධර්මකාරණාවල එකිනෙක සම්බන්ධය හොඳට තේරෙන්නත් ඕන.
එකිනෙක ධර්මකාරණවල සම්බන්ධතාවයේ වගේම මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් මහා සංඝරත්නය නිතරම ඔබට උපදෙස් දෙනවා. ආත්මයක් නෑ, සත්‍යයක් නෑ, පුද්ගලීක් නෑ, මම කියලා කෙනෙක් නෑ. මේවා නාම රූප ධර්මයෝ. ඒවා හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක ඒක අවබෝධ කරගන්න කියලා. මේක අවබෝධ කරගන්න මඟ පෙන්වීම සංඝරත්නයට කරන්න පුළුවන්. හැබැයි අවබෝධ කරගන්නේ කොහේත් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබට භාවනා කරන්න වෙනවා. ඒ භාවනා කරනකොට ඔබේ මානසික පරිසරය ඒකට සුදුසු මට්ටමක නැත්නම් ඔයාටන්ට මානසික පරිසරය සුදුසු මට්ටමකට හදා ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රද්ධාව ඇති කරගන්න බුද්ධානුස්සති භාවනා අපි මුල් දවස්වල කියලා දුන්නේ. ඒ වගේම අසුභය ඇති කර ගන්න වෙනව, රාගය නැති කර ගන්නවා, තරහව නැති කර ගන්න, මෛත්‍රිය ඇති කර ගන්න වෙනවා, සසර බය ඇති කර ගන්න, මානානුස්සතිය වඩන්න වෙනවා. මේ විදිහට විවිධ භාවනා ක්‍රම, මේ සතර ආරස්සක භාවනා ක්‍රම ටික කරන්න වෙනවා. සතර ආරස්සක භාවනාවන්ගේ සත්‍යමත්ත නැත්තු දිට්ඨි විසුද්ධියේ පංචපාදානස්කන්ධයට අදාළ භාවනා ක්‍රම ටික සම්පූර්ණ කරගන්න ඕනේ. එතන අපි ඔය ඇත්තන්ට කිව්වේ පංචපාදානස්කන්ධී රූපස්කන්ධී හිම වේදනා සංඥා සංකාර විඥානස්කන්ධය හොඳටම දැනගන්න වෙනවා. දැන් රූප කිව්වහම රූප උපදවන ප්‍රධාන රූප හතරනේ තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන්නේ තද ගතියට. කාලි වලට කපන්න පුළුවන් ස්වභාවයට. ආපෝ කියලා කියන්නේ බැඳෙන ගතියට. වගිරෙන ස්වභාවයට. තේජෝ කියලා කියන්නේ පැසවන ස්වභාවයට, උණුසුම් ස්වභාවයට. වායෝ කියලා කියන්නේ රුකුල් දෙන ස්වභාවයට, සැලෙන ස්වභාවයට. මේ භූත රූප හතරෙන් ද උපාදාන රූප 24ක් ලැබෙනවා. ඒකෙන් චක්කු ප්‍රසාදය කියන්නේ ඇහි කලින් ගිරියා මැද පහළවන රුකුණු හිසක් වගේ තැනක පැතිරෙන උපගතිය. සෝත ප්‍රසාදය කියන්නේ අනේ සිදුරුවල ඇඟිලි ඉද්දක් වගේ තැනක පැතිරලා තියෙන තුනී තඹවන් රෝමී ඇසුරු කරගෙන තියෙන ප්‍රසන්නතාවය. ගාන ප්‍රසාදය කියලා කියන්නේ නහය ඇතුළේ තියෙන එලිපුඩයක් වගේ තැනක ප්‍රසාද රූපයක්. දිවහ ප්‍රසාදය කියලා කියන්නේ දිව මැද නෙළුම් පතක් වගේ තැනක පතිලා තියෙන ප්‍රසාද රූපයක්. කාය ප්‍රසාදය කියන්නේ ශරීරයේ හැම තැනකම පතිලා තියෙනවා මේ ප්‍රසන්නතාවය. ඊට පස්සේ විෂේ රූප වර්ගයක් තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා. පොට්ටබ්බ අපි ගණන් වලට ගණන් ගන්න එහෙම තෙන්දී. රූපය කියන්නේ ඇහැට ගොදුරු වන වර්ණ රූපේ. ශබ්දය කියලා කියන්නේ කනට ගොදුරු වන, කනින් අහලා දැනගන්න ඕන හඬ. ගන්ධය කියලා කියන්නේ නාසයට ගොදුරු වන, ඒකෙන් ආග්‍රහණය කරන්න ඕන ගඳ සුවඳ. රසය කියලා කියන්නේ දිවට ගොදුරු වෙන, දිවින් විඳලා දැනගන්න ඕන රසය. මෙතන පොට්ටබ්බේ ඉලක්කමකට ගණන් ගන්නේ නැහැ. මොකද පොට්ටබ්බ ඉලක්කමකට ගණන් ගන්න ඇත්තේ එතන පඨවි තේජෝ වායෝ කියන ධාතු තුනම තියෙන හින්දා, මහා භූත වලට ඇතුළත් වෙන හින්දා.
ඊට පස්සේ ස්ත්‍රී භව පුරුෂ භව රූපයක් තියෙනවා. ස්ත්‍රී භව රූපේ පුරුෂ භව රූපේ ගත්තාම ඒව මෞකස පිළිසිඳ ගත්තෙම ලැබෙන ඒවා. සමහර අයගෙන් ජීවත් ඉන්නකොට මේව වෙනස් වෙනවා. කර්මයෙන් තමයි මේ රූප ලැබෙන්නේ. ස්ත්‍රියක් වීම පිළිමයක් වීම ස්ත්‍රී භව රූප නම් මුළු ශරීරයේම ස්ත්‍රී ලක්ෂණ තියෙනවා. පුරුෂ භව රූප ලක්ෂණ. ඊට පස්සේ හදේ රූපය. හදේ රූප කියලා කියන්නේ සිතයි සිතේ ඇතිවන චෛතසික ධර්මයි වාසය කරන ස්ථානය. සිතයි සිතේ ඇතිවන චෛතසික ධර්මයි වාසය කරන ස්ථානයට අපි කියන හදේ රූප කියලා. සත්පුරුෂ පින්වත්නි වැඩිච්ච කෙනෙකුගේ අඩපතක් පමණ රුධිරය ඇසුරු කරගෙන තමයි මේ අපේ මනෝධාතු පහළ වෙන්නේ. මේ වස්තු රූප දසකයේ ඇසුරේ වස්තු රූපේ ඊට පස්සේ ජීවිතයේදී රූපය තමන් එක්ක එකතු උපදින ධර්ම ජීවත් කරවන ස්වභාවයක් තියෙනවා. මෙව ගැඹුරින් භාවනා කරනකොට තමන් තෙවැනි තත්ත්වයක් තියෙන බව වැටහෙන්න ගන්නවා. භාවනා කරන පින්වතුන්ට මේව හොඳට අවබෝධ වෙනවා. ජීවිතින්දී රූපය මේව රූප තුනක්. ලහුතා කියලා කියන්නේ ශරීරගත රූපයන්ගේ සැහැල්ලුකමට. මුදුතා කියලා කියන්නේ ශරීරගත රූපයන්ගේ තද නැතිකමට, මොළොක් නැතිකමට. කම්මඤ්ඤතා කියලා කියන්නේ ශරීරගත රූප ඒ කටයුතු වල යොදවන්න පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා. තව කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියලා රූප දෙකක් තියෙනවා. වචී විඤ්ඤාති කියන්නේ වචනේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම තමන් මෞකස පිළිසිඳගත් ප්‍රතිසන්දී ඉඳලා කර්මාදී හේතුන්ගෙන් හටගන්න රූප අලුතින් ඇතිවන ස්වභාවය උපචේ වෙනවා. ඒවා පරම්පරාවක් විදිහට ජීවත් ඉන්න තාක් කාලයක් අඛණ්ඩවම පවතින එක සන්තති වෙනවා. ඒ වගේම හේතු වලින් හටගන්න රූපද අටක් තියෙනවානේ. හේතු වලින් හටගන්න රූප 18. ජරාවට පත් වීම, දිරාපත් වීම, චරකා. මේ හේතුන්ගෙන් හටගන්න මේ රූප බිනි බිදී විනාශ වෙලා යන ස්වභාවේ අනිච්චතා වෙනවා. ඔය ඇත්තන්ට ආත්මයක් කියලා එකක් නෑ. සත්‍ය පුද්ගලයෙක් මම කියලා කෙනෙක් දෙයක් නෑ. එහෙම ආත්මයක්, එහෙම සත්‍යයක්, එහෙම මම කියලා කෙනෙක් දෙයක් එහෙම නෑ. එහෙම නැති වුණාට සත්පුරුෂ පින්වත්නි පවතින මේ ධර්මතාවල ස්වභාවයේ මෙන්න මෙහෙමයි, මේ වගේ ස්වභාවයක් තියෙන. ඒක ඔය ඇත්තෝ තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ රූපස්කන්ධයේ සත්‍ය පුද්ගලික ආත්මයක් නෙමෙයි, මේක රූපස්කන්ධයක්මයි කියන එක අවබෝධ කරගන්නට භාවනා කටයුතු සිදු කරගන්නට ඕනේ. මේ රූපස්කන්ධය ඊළඟට පින්වත්නි වේදනාස්කන්ධය. වේදනාස්කන්ධය කියුවාම ඔයත්තන්ගේ හිතේ තියෙන ගතියක්, ඔයත්තන්ගේ සිතේ තියෙනවා අරමුණේ රසය විඳින්න පුළුවන් ස්වභාවයක්. ඒ අරමුණේ රසය විඳින ස්වභාවයට අපි වේදනාස්කන්ධය කියලා කියන්නේ. ඒ වේදනාව තුන් ආකාරයක් වෙනවා. දැන් මේක අපි භාවනා කරන්න ඕනනේ. ඔබේ ඇස ගැන, ඒ වගේම බාහිර රූපී ගැන. ඇස කියනකොට චක්කු ප්‍රසා රූප දසකේ මව්කුසට ඇවිල්ලා 77 වෙනි දින රාත්‍රිය ලැබුණොත්
චක්කු ප්‍රසාද රූප දසකය. ඒ වගේම බාහිර රූපය වර්ණය චක්කු විඥානේ මේ තුනේ එකට හැපෙනවා වගේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක තියෙන හිතේ ඒ තමයි පස්සය. මේ තුනේ එකට හැපෙනවා වගේ ක්‍රියාවක් මේ චක්කු සම්පස්සේ සිද්ධ වෙද්දී චක්කු සම්පස්සේ නිසා හටගන්න වේදනාවක් තියෙනවා. චක්කු සම්පස්සජ වේදනා චක්කු අරමුණේ රසය මිදින ස්වභාවයක්. චක්කු අරමුණේ රසය විඳින ස්වභාවයක්. ඒ වේදනාව සෝමනස්ස වේදනා දෝමනස්ස වේදනා උපේක්ඛා වේදනා කියලා තුන් ආකාරයක් වගේම සුඛින්දිය සෝමනස්සින්දිය දුක්ඛින්දිය දෝමනස්සින්දිය උපේක්ඛින්දිය කියලා පස් ආකාරයකුත් වෙනවා. තුන් ආකාරයකුත් වෙනවා මේක පස් ආකාරයකුත් වෙනවා. සුඛින්දිය සෝමනස්සින්දිය දුක්ඛින්දිය දෝමනස්සින්දිය. පංච ඒක දැනගන්න වෙනවා. ඊට පස්සේ සංඥාස්කන්ධය කියන හඳුනා ගන්න ස්වභාවය. ඔයත් අරමුණ හඳුනා ගන්න ස්වභාවයේ තියෙන චෛතසිකයක් ඔබේ චිත්තසංතතියේ තියෙන බව අවබෝධ කරගන්න ඕන. රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගන්ධ හඳුනා ගැනීම, රස හඳුනා ගැනීම, ස්පර්ශය හඳුනා ගැනීම, ධර්ම සංඥාව ධර්මයේ හඳුනා ගැනීම, මේ වගේ ඒ තියෙන ධර්මතාවයේ ස්වභාවය හඳුනා ගන්න චෛතසිකයක් ඔබේ සිත්තලේ ඉන්නවා. ඊට පස්සේ සංඛාරස්කන්ධය. මෙතන සංඛාරයි පටිච්චසමුප්පාද සංඛාරය කියන එකක් නෙමෙයි දෙකක්. පංචපාදානස්කන්ධයේ සංඛාරස්කන්ධය කියන චෛතසික 50ට නමක්. පටිච්චසමුප්පාද ධර්මයේ සංඛාරයන් දෙක හම්බ වෙනවානේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියලා අවිචාපච්චය සංඛාරා කියලා හම්බ වෙනවා. ඒ එකක්. ඊට පස්සේ උපාදානපච්චය බවෝකේන්තනත් හම්බ වෙනවා සංඛාර කියලා එකක්. ඒ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර වෙනසකද තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති කම නිසා කර්ම රැස් කර ගැනීමයි. සලායතන ඒ සත්‍යකු සම්පස්සජ වේදනා තණ්හා උපාදාන නිසා කර්ම රැස් කර ගැනීමයි විදිහට කාරණාව. සත්පුරුෂ පින්වත්නි සංඛාරස්කන්ධයේදී චේතනාව ඉතුරු වුණු චෛතසික 49ම ඒ කියන්නේ මේ චෛතසික 50 ඇති තවත් එක මේ 49 ගණන් ගත්තාම 50ක් වෙනවානේ. ඒ 50ම සංඛාරස්කන්ධය වෙනවා. සංඛාර ඊට පස්සේ විඥානේ. විඥානේ කිව්වම සිත් හයකමේට ආයතන ભેදේ 89කමේට ලෝකෝත්තර සිත් සුස්ක විදර්ශක විදියට ගත්තාම ලෝකෝත්තර සිත් ධාන ભેදේෙන් ගත්තට පස්සේ 121කමේට මේ විදිහට මේ කරුණු අවබෝධ කරගන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි නුවණැති ඇත්තෝ පංචපාදානස්කන්ධය අවබෝධ කර ගන්න ඕන. මේක මට තේරෙන්නේ නැහැ, මේක මම දන්නේ නැහැ, මේක තියාගන්නේ කොහොමද, මේක තේරුම් ගන්නෙ. ඒ වගේ ප්‍රශ්න ඔබට බෑ අපි අහන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළ මේ දේශනා කරන්න. ඔබට ආත්මය කියන අදහසක් තියෙනවා නම් ආත්මය කියන එක වැරදීමේ පංචපාදානස්කන්ධයක් කියලා පෙන්වලා දෙන්න.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ දෙවියන්ට ප්‍රඥාවක් හැමෝටම මෙතන ආත්මය සත්‍ය පුද්ගලයෙක් මම කියලා කෙනෙක් දෙයක් නැහැ මේ පංච උපාදානස්කන්ධයක් කියලා දෙන අවබෝධ කරවන්න දුක්ඛ සත්‍ය කියන්නේ ඒකද දුක්ඛ සත්‍ය කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට ඒ දුක්ඛ සත්‍ය ඔයත් අවබෝධ කරගන්න ඕන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එකට පින්වත්නි අතිශයින්ම මේ කරුණු ටික දැනගෙන ඉඳීම වැදගත් වෙනවා නැත්නම් ඔය ඇත්තන්ට මේක තේරුම් ගන්න බැරි වෙන හින්දා මේ කවුරු දැනුවත් වෙන්න වෙනවා විඤ්ඤාණස්කන්ධය ආයතන වේදී දැනගන්න වෙනවා සිත් 89 විදියට දැනගන්න වෙනවා සිත් 121 එක මේක දැනගන්න වෙනවා මේ විදියට නාම ධර්මයි රූප ධර්මයි හොඳින්ම අවබෝධ කරගන්නට ඕන නාම ධර්මිය රූප ධර්මිය හොඳටම අවබෝධ කරගන්නට ඕන මේ පංච පාතානස්කන්ධය මේ වචන මතක හිටින් නැහැ කියලා කියනවා නම් ඒකත් වැරදි අනේ මට තේරෙන්නේ නැහැ කියනවා නම් ඒකත් වැරදි මතක හිටින් නැහැ කියනවා නම් තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒක තීරුම් ගන්න පුළුවන් විදියට මතක හිටින විදියට තමයි ඔය ඇත්ත හැඩගැස්සුවේ සතරාස්ක භාවනා කරන්න සතරාස්ක භාවනා කරන්න කියලා සිල් රකින්න මෙහෙම කටයුතු කරන්න කියලා ඔක්කොම කරන්න යෝග්‍ය මට්ටමකට පත් වෙන හොඳ යෝග කටයුත්තේ යෝග්‍යතාවයක් සමත විදයක් ඇති වෙනවා මේ විදිහට පංච උපාදානස්කන්ධයක් තියෙන එක අවබෝධ කර ගන්නට ඕනේ ඒකට භාවනාව තියෙන භාවනාව අනුව නැවත 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 භාවනා කරමින් අවබෝධ කර ගන්නට ඕනේ එහෙම අවබෝධ කරගත්තාම ඒක සම්පූර්ණ වුණොත් ඊට පස්සේ ධාතු 42ට යන්න ඕනේ. ධාතු 42 හරියට මල්ලකට එක එක ධාන්‍ය වර්ග දැම වගේ. මුං ඇට කව්පි කඩල මෑ එක එක ධාන්‍ය වර්ග මල්ලකට දාලා ඒ ධාන්‍ය වර්ග තියෙන මල්ල ලිහලා අර ධාන්‍ය ගණන් කරලා වින් කරනවා වගේ. ඔයාට ආත්මය කොහෙද සත්‍යයා කොහෙද පුද්ගලයා කොහෙද මම කොහෙද කියලා ඔබ තුල හොයන්න ඕන. සත්‍යයා පුද්ගලයා ආත්මය මම කියන එක හොයනකොට ඔයාටන්ට හම්බ වෙන්නේ කෙස් කියලා ධාතු කොටස. ලොම් නියපොතු දත්තාදී විදිහට ධාතු කොටස හම්බ වෙන්නේ. ලොම් නිය දත් සම මස් නහර ඇට ඇට මිදලු වක්ගඩු හදවත අක්මාව දළඹුව ඇලදිව පෙනහල්ල අතුනු අතුනු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර හිස්මොලේ කියලා තියෙනවා පටවිධාත කොටස් 20ක් පටවි ධාතු කොටස් 20ක් තියෙනවා ඊට පස්සේ තියෙනවා ආපෝ ධාතු කොටස් වර්ගයක් ආපෝ ධාතු කොටස් තියෙනවා පින්වත්නි 12ක් ඒ ආපෝ ධාතු කොටස් 12 තමයි පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල සුටු මුත්‍රා සඳමිදුළු මුත්‍රා කියන්නේ ඒ ශරීරයේ වැගිරෙන ස්වභාවයේ තියෙන ධාතු කොටස් ඒව සත්‍ය වූ පුද්ගල ආත්ම නෙමෙයි. ඊළඟට මේ ශරීරයේ තියෙනවා සීතල උණුසුම ස්වභාවය. ශරීරයේ උණුසුමක් තියෙනවා ඒකට සන්තාපන තීජෝ ධාතුව කියලා කියන්නේ. ශරීරයේ දිරීමක් තියෙනවා ඒක ජිරාපන තීජෝ ධාතුව. ශරීරයේ දවිල්ලක් තියෙන පරිධාන තීජෝ ධාතුව
අනුභව කළ ආහාර පැසවෙන ස්වභාවයක් තියෙන පාචක තීජුව ධාතුව විදිහට ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවයන් හයක් හතරක්. ඊට පස්සේ පිම්බන සැලෙන ස්වභාවයන් හයක් තියෙන මේ ශරීරයේ. පිම්බන සැලෙන ස්වභාවයන් හයක් තියෙනවා. ඒවට අපි කියන වායව ධාතු කොටස් කියලා. මේ වෘත්තියට එකින් එක බලාගෙන යනකොට ඔබට මෙතෙක් කල් මම කියලා කිව්ව වෙන්නේ හේතුන්ගෙන් හට ගන්න ඒවා මම කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය පුද්ගලයෙක් එහෙම කෙනෙක් එහෙම දෙයක් හම්බ වෙන්නේ ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ මෙන්න මේ කිව්ව ධාතු කොටස්. උද්දංග වායෝ ධාතුවත් වෙන ශාරීරී උඩ බලාගෙන ගමන් කරන වායෝ ධාතුවත් අදෝස වායු ධාතු තුන ශරීරය යටබලා ගමන් කරන වායු ධාතුව කුචිසේ වායු ධාතු ඇත්තියෙනවා කුස තුන බඩ වලින් පිටට හැසෙන වායු ධාතුව කොත්පස වායු ධාතුව තුන බඩට ඇතුළට හැසෙන වායු ධාතුව ආස්වාද ප්‍රස්වාස වායෝ ධාතුවක් තියෙන හුස්ම ඉහළ පහළ ගද්දී ඇතිවන වායෝ ධාතුව මේ විදිහට පින්වත්නි ඔය ඇත්තන්ගේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව ආපෝ ධාතු තේජෝ වායෝ ධාතු විදිහට මෙහෙම කොටස් මේ කොටස් මේ විදිහටම අවබෝධ කරගන්නට ඕනේ. තව ආකාශ ධාතුව තියෙනවා විඥාන ධාතුව තියෙනවා මෙම ධාතු කොටස් මේ සත්‍යයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි ආත්මයක් නෙමෙයි. මම කියලා කෙනෙක් නෑ මම කියලා දෙයක් මෙතන නෑ මේව ධාතු කොටස් කියන එක අවබෝධ එහෙනම් භාවනා කළාම මේ භාවනා ක්‍රම දෙක සම්පූර්ණ වුණා කියලා කියන්නේ දැන් ගලපලා අවබෝධ කර ගන්න පුළුවන් වෙලා වෙනවා කියන එක. දැන් මේක මේ සිදුවන විදිහ අවබෝධ කර ගන්න දැන් පුළුවන්. කොහොමද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ? ඔය ඇත්තන්ට එක ඉදිආපත භාවනාවෙන් තීරුම් ගන්න පුළුවන් හරිම අපූර්වට. පංචපාදානස්කන්ධ භාවනා කොටසින් පංචපාදානස්කන්ධය අවබෝධ කරගත්තට පස්සේ ඔය පින්වතුන් ධාතු 42ට එන්න ඕනේ. ධාතු 42ත් අවබෝධ කරගත්තට පස්සේ ඔය පින්වතුන් ඉදිආපත භාවනාවට එන්න ඕනේ. ඉදිආපත භාවනාවේදී ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි කොහොමද ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ වචනයේ ක්‍රියාත්මක වෙන්නේ හිත ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. අපි ආපු අනුපිළිවෙල ගමන මේ අනුපිළිවෙලට මේ විදියට ගමන යනකොට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම මෙහෙම පැන්න වෙනස් කළාට ප්‍රතිඵල ලබන්න බෑ. සප්‍රස පින්වත්නි මේ ආකාරයට නොනැත්තු දිගින් දිගටම භාවනා කටයුතු සිදු කර ගන්නට ඕනේ. එතෙන් ඉරියාපත භාවනාවේදී කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක දකින්න ඕනේ. ගිහි පැවිදි ඕනෑම කෙනෙක් විවිධ ඉරියාව පවත්වනකොට නිදාගෙන ඉද්දි හිතගෙන ඉද්දි සක්මන් කරද්දි නිදාගෙන ඉද්දි හිතගෙන ඉද්දි සක්මන් කරද්දි වාඩි වෙලා පරියන්කින් භාවනා කරද්දි කොහොමද ශරීරයේ මේ ක්‍රියාවලිය වෙන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ.
තමන්ගේ ශරීරයේ වගේම අනුන්ගේ ශරීරයේ කොහොමද මේක වෙන්නේ කියලා. දැන් කෙනෙක් ගමයි යනවා නම් ගමයි යනවා කියලා හිතක් ඇති වෙනවා. ඒ සිත නිසා චිත්ත කිරිය වායෝ ධාතු ඇති වෙනවා. ඒ චිත්ත කිරිය වායෝ ධාතු හිත නිසා ඇතිවන ඒ වායෝ ධාතුවෙන් කාය විඤ්ඤාති ඇති වෙනවා. කාය විඤ්ඤාති ඇති වෙනවා. මේවා එකට එකතු වුණාට පස්සේ ඇටකටු සිවුර ගමන් කරනවා. ඒක නිකම් වෙන එකක් නෙමෙයි. ඇටකටු සිවුර ගමන් කරනවා. එතෙන්ද ඔයත් වෙන් කර ගන්න වෙන හිත මොකද්ද කියලා. හිත එතකොට විඤ්ඤාණස්කන්ධයට වෙන් වෙනවානේ. හිතේ එන වේදනාව මොකද්ද කියලා එතකොට වේදනාස්කන්ධය දැනගන්න පුළුවන්නේ. සංඥා මොකද්ද කියලා එතකොට ඔයත්තන්ට ඒක දැනගන්න පුළුවන්නේ. මේ විදිහට ඔබේ නාම රූප ක්‍රියාපටිපාටිය හැසෙන ආකාරය අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් ශරීරයෙන් වචනයෙන් හිතින් යමක් කරනකොට මෙන්න මේ වගේ වැඩ කොටසක් වෙන්නේ. නිකං ආත්මයක් නෑ, ආත්මයක් නෑ කිව්වට හරියන්නේ. ආත්මයක් නෑ කියනවා නම් තියෙන දේ කියන්න, තියෙන දේ අවබෝධ කරගන්න, තියෙන දේ පෙන්වන්න ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම දන්නේ නැතුව ආත්මයක් නෑ, ආත්මයක් නෑ, ඒක අනිත්‍ය අනිත්‍යයි කිව්වට හරියන්නේ නෑ. ධර්ම කාරණාව දන්නේ නැත්නම් තියෙන දේ අවබෝධ කරගන්නේ නැතුව අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. තියෙන දේ අවබෝධ කරගෙන තමයි ඒ තියෙන දේ අනිත්‍ය දකින්නට ඕනේ. තියෙනදී හරියට නොදැන කොහොමද ඒක අවබෝධ කරගන්නේ? ඒ නිසා තියෙන දේ තියෙන විදිහටම දැනගන්න කටයුතු කරන්න ඕන. සත්පුරුෂ පින්වත්නි, මේ ආකාරයට ඔය පුණ්‍යවන්තයෝ අනෙක් හැම ඉරියව්වකදීම සිද්ධ වන විදිහ අවබෝධ කරගන්නට ඕනේ. ශාරීරික ක්‍රියාකාරීත්වයේදී හේතුඵල ධර්ම ඔක්කොම කොහොමද එකට යෙදෙන, එකට ගොනු වෙන්නේ? මේ ධර්මතා ඔක්කොම එකට එකතු වෙලා කොහොමද ශාරීරික ක්‍රියාකාරීත්වය වෙන්නේ? වචනයේ කටයුතු වලදී කොහොමද මේ වචන පිට කරන්නේ? සිතේ කටයුතු වලදී කොහොමද හිතන්නේ? එතකොට හිතන්නේ, කියන්නේ, කරන්නේ කියන කොටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා චේතනාවයි කාන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කර්මය කියන්නේ චේතනාව කියලා. චේතනාව තියන්නේ සංඛාරාස්කන්ධේ. ඒ සංඛාරාස්කන්ධේ චේතනාපස්ස මනසිකාර වගේව තමයි සූත්‍ර දේශනාදී බුද්ධජනක වහන්සේ දේශනා කළා තියෙන්නේ. චෛතසික ඔක්කොම එකට අරන් දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි චේතනාව කිව්වකම සිතේද චරිසක ධර්මයි ඒ කටයුතු වල යොදවාලන්නේ. ඒකෙන් හින්දා චේතනාවට පුළුවන්කමක් තියෙනවා අනිත් ඔක්කොම ධර්මතා ඒ කටයුතු වල යොදවාලන්න. ඒක නිසා චේතනාව කියවෙනකොට සංඛාරාස්කන්ධ ඔක්කොම ඇති වෙනවා. සත්‍යයට පින්වත්නි, පුණ්‍යවන්ත යැත්තු මේ ආකාරයට තියෙන දේ තියෙන විදිහටම අවබෝධ කරගන්න මුල පටන් කටයුතු කරගෙන ඇවිල්ලා ඒ අවශ්‍ය විදිහට ශක්තිමත්ව ඒ කාරණා ටික අවබෝධ කරගන්නට ඕන. එතකොට ඔයත්තන්ට ආත්මය සත්‍ය පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ කියලා දැන්ට මේ කියලා දුන්නු භාවනා ක්‍රම තුන සම්පූර්ණ වෙනකොට ලැබෙනවා, හොඳ අවබෝධයක් ලැබෙනවා.
ඔබ තේරුම් ගන්න ඔබේ දෘෂ්ටිය ඍජු වෙනවා ඔබේ දැක්ම ඍජු වෙනවා ඔබට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මෙතන ආත්මයක් නැහැ මෙතන සත්‍යයක් නැහැ මෙතන පුද්ගලයෙක් නැහැ මෙතන මම කියලා කෙනෙක් නැහැ මේවා හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා හොඳටම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා එතකොට රාගය එහෙම යටපත් වෙන්න නුවණ හොඳට වැඩෙන්න නවසීවතික වගේ භාවනා ක්‍රම වඩන්න ඕන ප්‍රඥා හොඳට වැඩෙන්න මානානුස්මృతి වගේ භාවනා ක්‍රම වඩන්නට ඕනේ ඒ ටික කරගත්තොත් තමයි ඔයත්තන්ට පුළුවන්කම ලැබෙන්නේ ditthi visuddhi සම්පූර්ණ කරගත්ත හින්දා පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධය ලබන්නේ නැත්තම් හරි වෙහෙස කරයි හොඳටම දැනගත්තාම හරිම සුන්දරව ඉස්සරහට යන්න පුළුවන් ගමන හොඳටම දැනගත්ත නැති වුණාම ලොකු පීඩාවක් බවට පත් වෙනවා හොඳටම දැනගත්තාම ඔබට හොඳින් ඒක අවබෝධ වෙනවා හොඳටම දැනගත්තේ නැත්නම් පින්වත්නි ඔය ඇත්තන්ට මේ කවුණු තීරුම් ගන්න අපහසු වෙනවා සත්පුරුෂ පින්වත්නි බුදුචානන් වහන්සේ දේශනා කරනවා ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධය ලබන්න නම් මෙන්න මේ ටික කරගෙන ඉන්න ඕන. මේ ටික කරගෙන ඉන්නවා නම් මේ කරන්න ඔයත් ආරස්ථායක මාර්ගයට අනුගතව ඒකට අදාළදී. සමහර ලාවට ඔබ ධර්මයේ මෙහෙම දැනීගෙනගෙන ඔහොම ඉන්නවා හදිසියේ මොලේ යම් කිසි හානියක් වෙලා මොලේට යම් කිසි හානියක් මොකක් හෝ යම් කිසි ගැටුවක් සිද්ධ වෙලා ඔබ කෝමා වෙනවා. හැබැයි උපයපු ධනයක හදිස්සියක් ආපදාවක් වුණොත් ප්‍රයෝජනයට ගන්න වෙන් කරපු තැන්පතුවක් තිබ්බනම් ඔය ඇත්තන් ඔබේ ජීවිතයේ යම් වැඩපිළිවෙලකට හරි ගස්සලා තිබ්බනම් ළඟ බලන්න නැතුව දුර බලලා කොමා තත්ත්වයෙන් හරි ඒ කාර්ය මණ්ඩලයක් දාලා සේවකව දාලා ඔබව රැකබලා ගන්න පුළුවන් එතකොට ඔය ඇත්තන්ට ඒ වෙලාවෙදී උනා ධර්ම විනී දන්නවා නම් ඒ පිළිපැදල මගපල් ලබන්න පුළුවන්කම ලැබෙනවා. හේතුක උප්පත්තියක් ලැබිලා තියේදී ඒක කෝමා තත්ත්වයකින් හරි කමන්නේ ප්‍රයෝජන ගන්න පුළුවන් තත්ත්වයට හරව ගන්න ඕනේ. ඒක අහිමි වෙන්න දෙන්නේ නැතුව. ඊටාම කලාතුරකින් ලැබෙන අවස්ථාව මේ මනුස්ස ජීවිතේ අපත යන දෙන්නේ නැතුව ඒකින් ප්‍රතිඵල ගන්නට මහන්සියලා කටයුතු කර ගන්නට ඕන. සදහැබර සත්පුරුෂ පින්වත්නි ලෝතර භාග්‍යවත් ලෝගුරු බුදුචානන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වුණා. අද කාලේ බුදුචානන් වහන්සේ පහළ වෙලා ඇති තව බුදුජන වහන්සේ පහළ වෙන්නේ නැහැ කිසිසේත්ම. භාග්‍යවසුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළ අවසන්. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන් ඔයත් අවබෝධ කරගන්නට ඕනේ. ඒකට උදේ දවල් රාත්‍රි කැපවීමෙන් සති සම්පජානව සිහියෙන් නුවණින් ඉන්න ඕනේ. සති සම්පජාන කියන්නේ සිහිනුවණට සිහියෙන් නුවණින් ඉන්න ඕනේ. යෝනිසෝමනසිකාරී කියන්නේ ඕනෑම ධර්මතාවක උප්පත්තිය පැවැත්ම විනාශීම් ආදී කවුරු නුවණින් මෙනෙහි කරලා කටයුතු කරන්නට ඕනේ. සති සම්පජාන යෝනිසෝ මනසකාරයන් පවත්වා ගන්න නම් පරතෝ ගෝසේ ඔයත් දැනගෙන ඉන්න ඕනේ මේ කාරණා ටික. මේ කාරණා ටික දැනගන්න ඕනේ මෙන්න මේ වගේ කියලා දුන්නට පස්සේ. මේව දැනීගෙනගෙන මගපල් ලබන්න කටයුතු කරගන්නට ඕන. සදහැබර සත්පුරුෂ පින්වත්නි තුනන්තු වේතු මේ දැනගත් කారణ අමතක කරන්න එපා. මේ ඔබ ආත්මයක් සත්‍ය පුද්ගලික මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන් ඉන්න මිත්‍යා දෘෂ්ටි නැති කර ගන්න තියෙන ක්‍රමය. මේ මිත්‍යා දෘෂ්ටි නැති කර ගන්න නම් ඔය ඇතු සාකච්ඡා කරන්න වෙනවා, අවබෝධ කර ගන්න වෙනවා, නැවත නැවත මෙනෙහි කරන්න වෙනවා. මගේ තීරුම් ගන්න ඕන. ඒ වෙනුවෙන්
ඉතාම දැඩි කැපවීමෙන් භාවනා කටයුතු සිද්ධ කරගන්න. භාවනා කරන්නම ඕනේ, භාවනා නොකර බෑ ඔය ඇත්තන්ට මේ කවුන අවබෝධ කරගන්න. මොකද අකුසල සිත් විටින් විට මතුවේ. මේ චිත්තසන්තතිය අකුසලයන්ගෙන් පිරෙනකොට ඔය ඇත්ත භාවනා කළොත් තමයි අකුසල් දුර්වල වෙලා කුසලයන්ගේ සත්‍යමත් වෙලා බෝධිපාසික ධර්ම 37 එකට යෙදෙන්නේ. ඒ தත්ත්වේ හදාගන්න ඕන ඔය ඇත්තෝ. ඒ වෙනුවෙන් පින්වත්නි භාවනා කටයුතු කරගන්න ඕන. ඔබේ ජීවිත හරිම අවිනිශ්චිතයි. බොහෝ දෙනාගේ ජීවිත හරිම අවිනිශ්චිතයි. ජීවිතයේ හරියට ඉදුණු අඹ ගෙඩියක් වගේ අවිනිශ්චිත ජීවිතේ අහිමි වෙන්න කලින් උතුම් ප්‍රතිඵල ගන්නට කටයුතු කරගන්නට ඕන. සදහබර සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනාම අපි දැන් භාවනා වාක්‍ය කියලා නිස්සද්ද වෙනවා. ඔයත් හැම දිනාම භාවනා වඩන්නට සූදානම් වෙන්න. භාවනා වදමු. මාගේ ජීවිතය බුද්ධරත්නයට පූජා කරමි, පූජා වීවා. මාගේ ජීවිතය ධර්මරත්නයට පූජා කරමි, පූජා වීවා. මාගේ ජීවිතය සංඝරත්නයට පූජා කරමි, පූජා වීවා. අපි භාවනා වාක්‍ය කියලා විනාඩි දෙකක් පමණ නිස්සද්ද වෙනවා. ඒ කාල සීමාව ඔබ භාවනා වඩන්න ඕන. ඉන්පස්සේ ඊළඟ භාවනා වාක්‍ය නැවතත් කියන්නේ විනාඩි දෙකක වගේ කාලයක් ඔබට භාවනා කරන්න ලැබෙන්නේ. කටින් කියන්න එපා, නිහඬව අවබෝධ කරගන්න. මෙතෙක් දේශනා කර කවුණු අවබෝධ කරගන්න. මාගේ චිත්ත සන්තානයත් සමග අවීචි මහා නරකාදී සිට බවග්ගය දක්වාම කාම රූප අරූප කියන තුන් ලෝකයටම අයත් වුන ලෞකික සිත් 81ත් රූප 28ත් යන ධර්මයෝ නාම රූප ධර්මයෝ වී. විනාඩි දෙකක් පමණ මේ කිව්ව කවුරු මොන වගේද කියලා ඔබ දැනට දන්නා ධර්ම ඥානයේ උපරිම ප්‍රයෝජනයට අරගෙන අවබෝධ කරගන්න.
मीना मेरूप धर्मयो शनया क्षणया पासा अतिवे नतिवे अन देवीं अनित्यायी अतिवीं नतिवीं दिखीं निरंतरेण पीडाविन्दु दुःखाई තම තමන් කැමැති ලෙස නොපැවති නිසාද ස්ථීරසාර නොවන නිසාද අනාත්මයි නාම රූප ධර්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දැන් තිබෙන මේ ශරීරය පළමුව හටගැනීම සිදු වූයේ පෙර භවයෙන් චුතවී කර්මානුරූපව අතරක් නැතිව ප්‍රතිසන්දි විඥානය මව කුසට බැස ගැනීමේදීමය. ඉදා මව්පියන්ගෙන් සුකදිම්බ සංසේචනයන් ඇසුරින් වස්තු දසකය කාය දසකය භාව දසකය යන රූප කලාප මාගී අතීත කර්ම විපාක නිසා ලැබුණි. ඉදා පටන් හේතුන් නිසා හටගන්නා ඇතිව නැතිව යන ඒ රූප පරම්පරාව රූපස්කන්ධය වී සිතකට චෛතසික නැතිව හට ගැනීමට නොහැකි. එදා මව් කුස පිළිසිඳගත් මොහොතේ පටන් ඒ ප්‍රතිසන්දි විඥානයත් එහි පැවති චෛතසිකත් අතරක් නැතිව අඛණ්ඩව ඇතිව නැතිව යමින් පවතී. මේ විඥානය සහිත චෛතසික පරම්පරාව නමස්කන්ධය වී මේ රූප ධර්මයු නාම ධර්මයු අනිත්‍ය අනාත්මයි.
ने නවත සාධනාරය පවතන්න නවත සාධනාරය පවතන්න සාදු 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 සත්පුස පිවත්නි දැන් ප්‍රේතු ටික වේලාවක් බාවවා තව ඔබට අපි පත්තික පීඩිය පෙවල තියෙනවා පීඩිය පෙකේ තියෙන භාවනා කරන්න ඕන කරන වාක්‍ය ඒ අනුව ගෙවල් වල භාවනා කටයුතු කරන්න අනිවාර්යයෙන්ම කාලසටහනක් ඔයත්තන්න තියෙන ඕනි ඒ කාලසටහනට අනුව භාවනා කටයුතු වඩන්නත් ඕන සදහබර පින්වත්නි දැන් ධර්ම සාකච්ඡා වාරය ආරම්භ කරන්නේ අපේ ප්‍රසන්න මෙතුමන තියෙන ගැටලු අහන්න කියලා කියමු නේද එහෙමයි අපේ ස්වාමීන් වහන්ස බොහොම පිං ඇත්තටම ඔබ වහන්සේට මෙච්චර මුළු ශාසනය ලංකාවේ ශාසනයේ චිරාත් කාලයක් පවත්වන්නට බොහොම වෙහෙස මහන්සි වෙන ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපේ මේ සංසදයට සහභාගී වෙලා අපේ පින්වතුන්ට මෙහෙම කමඨාන් ලබා දීලා බොහොම වෙහෙස වෙනවා මං අපේ සංසදේ කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර කර කෘතවේදීතාවය පළ කරනවා අපේ ස්වාමීන් වහන්ස. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන තම තමන්ගේ තියෙන භාවනා ගැටලු සහ ධර්මයේ තියෙන වැටහෙන්නේ නැති කරුණු අපේ ස්වාමීන් වහන්සේට යොමු කර විමසලා ඒ කරුණු निराකරණය කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජන කරගන්න ප්‍රයෝජනවත් ප්‍රයෝජන කරගන්න කියලා සැමටම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්ස ආරම්භයක් හැටියට මම ඔබ වහන්සේගෙන් මෙහෙම විමසනවා මම හිතන්නේ අනිත් පින්නතුන්ටත් ප්‍රයෝජනවත් වෙන පිණිස දැන් මේ ඔබ වහන්සේ අද මුලින්දම්ම අපට මතක් කරලා දුන්නා සීලේ තියෙන වැදගත්කම සමාධියේ තියෙන වැදගත්කම ඉන්පසු මේ නාම රූප ධර්මයන් පිරිසිඳ දැකගන්න උත්සාහ කරනකම සත්පුජ්‍යල භාවයක් නැතුව මේ විදිහට මේ මාර්ගයේ වඩන විදිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන විදිය ඉතින් අපේ ස්වාමීන් වහන්ස දැන් මෙහෙම වඩනකොට අපේ ස්වාමීන් වහන්ස කෙනෙකුට කෙලෙස් වශයෙන් කෙලෙස් තියෙන කෙලෙස් කෙනෙකුට දැනෙන විදිහ තියෙනවනි අපේ ස්වාමීන් වහන්ස ආශ්‍රව ඕග යෝග විදිහට. එතකොට මං හිතනවා පින්වතුන් කැමති වෙයි දැනගන්න මේ මේ ආශ්‍රව ඕග යෝග කියන ඒ වගේ තියෙන වෙනස මොකක්ද ඒ වගේ ලක්ෂණ අඳුනා ගන්න ලැබීම අපේ ස්වාමීන් වහන්ස කෙනෙකුට කෙලෙසයක් ආවොත් දැම්මට තියෙන්නේ මෙවැනි කෙලෙසයක් කියලා ඒක අඳුනා ගන්න හැකියාව ලැබෙනවා නේද අපේ ස්වාමීන් වහන්ස ඒකින්ද ඒ ආශ්‍රව ඕග යෝගවල තියෙන මේ වෙනස්කම අපට පහදලා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ. ඕපින්වන්ට අපි මැත්තුමනි සත්වයෝ සංසාර ගසාගෙන යනකොට ඒ කෙලෙස් ධර්ම අපි හඳුන්වනවා ආශ්‍රව ධර්ම ඕග ධර්ම යෝග ධර්ම සංයෝජන ධර්ම මේ ආදී විදිහට එකම නමින් හඳුන්වන කාරණාව අපි හඳුන්වනවා ආශ්‍රව ධර්මය ඕග යෝගාදී මේ නම් වලින් හැම වෙලාවකම සසර ගමනට අපිට තියෙන විශාලම බාධා තමයි මෙන්න මේ ආශ්‍රවාදී අකුසලයෝ සත්ව సంతානි ඒ කියන්නේ මනුස්ස දීව බ්‍රහ්මාදී සියලුම සංසාරගතයක සිට සන්තතිය පල්වෙවි උමතුයෙන් වගේ තියෙන කාරණා හතරක් තියෙනවා අපි ඒවට ආශ්‍රව කියලා කියනවා මේ ආශ්‍රව සත්‍ය මත් කරවනවා පල්ලවි 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 පල්ලවි
චිත්ත සන්තතිවල කුණුවෙමින් ඕජා එක ගලනා වගේ ස්වභාවයක් තමයි මේ ආශ්‍රව ධර්ම. එකක් කාම ආශ්‍රවය, අනික භව ආශ්‍රව, අනික දිට්ඨ ආශ්‍රව, අනික අවිජ්ජා ආශ්‍රව. කාමාශව කියලා කියන්නේ රූප සත ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම සම්පත්තියේ තියෙන ආසාව. ඒක පල්ලවි 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 වැగిරෙමින් පවතින ඌචාවක් වගේ. භවසව කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන ඇතිවන ආසාව. දිට්ඨාසව කියන්නේ තියෙන දේ තියෙන විදිහ දකින්න නැතුව තියෙන දේ වරදවා දකින ස්වභාවයට. අවිජ්ජාසව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි මේ තියෙන සැබෑ දේ. පවත්ති පවත්තක, නිවාති නිවාතක කිව්වහම පවත්ති පවතින විදිහක් තියෙනවා, පවත්තන හේතුවක් තියෙන්න ඕනේ. නිවාතයේ පවතින විදිහ නැති කරන්න පුළුවන් වෙන්න ඕන, නිවර්තක නැති කරන්න ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. පවත්ති කියන එකට දුක්ඛාර්ය සත්‍ය, පවත්ත කියන එකට සමුදය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, නිවර්ති කියන එකට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, නිවර්තක කියන එකට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්න බැරි විදියට ධර්මයන්ගේ සැබෑ තත්ත්වය වහලා දාන චෛ මොහේ තමයි මේ අවිජ්ජාසව කියන්නේ. මේ කාමාසව, භවාසව, දිත්තාසව, අවිජ්ජාසව කියන පල්වෙවි උමතුයෙන් වගේ තියෙන මෙන්න මේ ධර්මතාවයන්, මේ භයානක කෙලෙස් ධර්ම නැති කරන්න නම් අපි මේ ඔය ඇත්තන්ට කියලා දෙන විදියට ඔබ ඔබේ ඉන්ද්‍රිය ධර්ම බලවත්තන විදියට, බල ධර්ම සතිමත්තන විදියට, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදං වීර්ය, සතර ඉද්ධිපාද ධර්මයෝ වැඩෙන විදියට, බුද්ධංග ධර්ම හත වැඩෙන විදියට, ආර්ය අෂ්ටාංගික මාර්ගයෝ ඔය ඇත්තන් සතිමත්තන විදියට හොඳට භාවනා කටයුතු කරගන්න ඕන. ඉතාමත්ම ගැඹුරින් භාවනා කටයුතු බොහෝම දැඩි කැපවීමෙන් සිද්ධ කළොත් ලැබෙන ප්‍රතිඵල අති විශාලයි. ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ප්‍රතිඵල ලබා ගන්න බලාගෙනම ඔය ඇත්ත භාවනා කරන්නට ඕන. ඊට පස්සේ ඕග යෝග මේ හතරම තමයි. කාමෝගේ, භවෝගේ, දිට්ඨෝගේ, අවිච්ඡෝගේ. ඕග කියලා කියන්නේ මහා සැඩපහරකට නමක්, ජලස්කන්ධයකට නමක්. හරියට අපි ඉන්නේ රත්නපුරනේ. රත්නපුර ගම් වතුර කොහොමත් අවුරුදු ඉවර වෙලා දින 45ක් යනකොට අපි දන්නා ගම් වතුර එනවා කියලා. ඒ වගේ මහ විශාල පරපහරකට නමක් තමයි ඕග කියලා කියන්නේ. එතකොට මේ කාමය, කාම භව, දිට්ඨි, අවිජ්ජා කියලා අර කලින් විස්තර කරපු කාරණා පල්ලවි 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 උමුතුවෙන් තියෙන ඒ කාරණාම මෙතන හරියට කොඹුරු, ගෙවල්, ගම්මාන, මිනිස්සු යට කරගෙන ගලාගෙන යන මහා ජලස්කන්ධ වගේ මහා භයානක ඕග. කාමෝගේ ඇති වුණාට පස්සේ ඒ ඇතිවන කාමෝගය ඒ ඇගේ මව්පිය, දූ දරු, බැඳීම් ඔක්කොම සුණු විසුණු කරගෙන විනාශ කරගෙන යන්න තරම් බලවත් වෙනවා කාමෝගේ ඇති වුණාම. සමහර වෙලාවට අඹසැමි ජීවිත දූ දරුවොත් එක්ක ගෙවන අය අන්‍යයන් සම්බන්ධකම් සම්බන්ධව කාමෝගයන් ඇති වුණාට පස්සේ ඒක කොච්චර බරපතල විදිහට වැඩෙනවද කියලා කිව්වොත් ඒවට අහුවන අහුවන සියලු දෙනා විනාශ වෙන විදිහට මිනී මැරුම්, ඝාතන, සොරකම් ආදී බොහෝ දේවල් එක අකුසල් ගොඩක් රැස් කරගන්න තැනට වැටෙනවා. ඕක ඒ වගේම තමයි රූපාවචර රූපාවචර භවයන් පිළිබඳව තියෙන දේ වාදවා දැකීම, අවිද්‍යාව කියන මෝහය, මේ ඔක්කොම මේ වගේ ඕග. ඊට පස්සේ සංසාර චක්‍රයේ යොදවන හින්දා යෝග කියලා කියනවා. මේ හතරම
කාම භව දිට්ඨි අවිචා කියන ඔය හතරම සංසාර චක්‍රේ යොදවන හින්දා අපි ඒකට යෝග කියලා කියනවා. ඊට පස්සේ තව එකක් තමයි උපාදාන ආසව අනුසය ඕගයෝග නීවරණ සංයෝජනාදී ධර්ම තියෙනවානේ. එතන උපාදාන කිව්වහම උපාදාන ඔක්කොම හතරක් තියෙනවා. කාමෝපදාන, දිට්ඨූපදාන, සීලබ්බතූපදාන, අත්තවාදූපදාන කියලා. උපාදාන කියන්නේ තදින් අල්ල ගන්නවා කියන එකනේ. දෙර කාමෝපදානය කියන්නේ පංචකාම සම්පත් පිළිබඳ කරුණු තදින් අල්ල ගන්නවා. දිට්ඨූපදානය කියන්නේ තියෙන දේ වරදවා දකින එක තදින් අල්ල ගන්නවා. සීලබ්බතූපදානය කියන්නේ තමන්ගේ විමුක්තිය අජවිත ගෝවිත වගේ වැරදිකම් වලින් කියලා හිතාගෙන සරබල්දාරි දෙවියන් වහන්සේ අපි එකම ගැලවුම් කරුවා වගේ වැරදි දෘෂ්ටි තදින් අල්ල ගන්නවා. අත්වාද උපදානය කියලා කියන්නේ ආත්මයේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥානය තදින් ගන්නවා. මේ උපාදාන තව නීවරණක් තියෙනවා පහක්. කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. පංචකාම සම්පත් වලට තියෙන බලවත් ලෝභයේ කාමච්ඡන්දය. කේන්ති යන එක දේසේ තරහ ව්‍යාපාදය. චිත්තචෛසිකයන්ගේ අලසකම ගිලංකම තිනමිද්ධ නොසන්සුන්කම් පසුතැවීම උද්දච්ච කුක්කුච්ච බුද්ධාදී අටතැන්හි සැකේ විචිකිච්ඡාව. ඊට පස්සේ අනුසේ ධර්ම. අනුසේ ධර්ම ඔක්කොම හතක් තියෙනවා. අනුසේ ධර්ම හතක් තියෙනවා. කාමරාගානුසේ, භවරාගානුසේ, පටිගානුසේ, මානානුසේ, දිට්ඨානුසේ, විචිකිච්ඡානුසේ, අවිජ්ජානුසේ කියලා. ඒ විදිහට කාමරාගයේ, භවරාගයේ තරහව, මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, අවිජ්ජාව මේ විදිහට අනුසේ ධර්ම හතක් තියෙනවා. මෙන්න මේ අකුසල ධර්ම තමයි ඔබේ චිත්ත සන්තති වල තියෙන ඕක ගලවන්න ඕනෙ හින්දා තමයි අපි ඔය ඇත්තන්ට මේ වගේ ඉතාම පැහැදිලි ක්‍රමවේදයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රමවේදය කියලා දෙන්නේ. සියලුම කමඨහන් අයිති වෙන්නේ බුදුචානන් වහන්සේට. ඒ භාග්‍යවත් වූ තිලෝකද බුදුචානන් වහන්සේ අසම සමයි අපිට මහා කරුණාවෙන් ඒ කමඨහන් කියලා දුන්නා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වේක ක්‍රියාත්මක කර ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ දේශනා කර විදිහටම ඔය ඇත්ත කටයුතු කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුවම කටයුතු කරන්න වෙනවා. ගිහි ජීවිතේ සම්බර කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින බාධාවක් නොවන විදිහට හැම අතින්ම සන්නද්ධව ආයුවානාදියට ඔබේ කර්මයේ හරස්සේ නැතිවන විදිහට ඔබට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදීමේ මඟපල් ලබන එකට ජීවත් වෙන එක මේ හරස් නොවන විදිහට සියල්ලම මව්පිය, දූ දරු, අඹසැමි, බැඳීම්, රැකියා, ව්‍යාපාර ඔක්කොම පින්කමක් බවට පත් කරගෙන සියල්ල කළමනාකරණය කරගෙන අකුසාසිත 12න් කරන කාරණා කරගන්න නැතුව මහා කුසාසිත 8න් කරගන්න කාරණා කරගනිමින් දාන සීල, නික්කාම ප්‍රඥා, වීර්ය, කන්ති සච්ච, අදිඨාන ආදී ඒ සියලුම දස පාරමී ධර්ම, උපපාරමී, පරමත්ත පාරමිතා ආදී දස පුණ්‍යක්ඛ්‍ය ආදී සියලුම පුණ්‍ය කර්මයන්ගේ හැසිරෙමින් ඔබ ඔබේ ජීවිතය ශක්තිමත් කරගන්නට ඕන. ඒ විදිහට පින්වත්නි කටයුතු කරගන්නට ඕන. සාදු සාදු සාදු. බොහොම බොහොම පිං අපේ ස්වාමීන් වහන්ස. මං හිතනවා හුඟක් අයට මේ සම්බන්ධව බොහොම පැහැදිලි අදහසක් ලැබෙන්නේ ඇති කියලා බොහන්සේට බොහොම පිං. මං අනිත් අයටත් ආරාධනා කරනවා එවැනි ප්‍රශ්න අහලා තවත් අයගේ සැක දුරු කරන්න කියලා. ඒක ඔබ අහසන ඔබටත් ලොකු කුසලයක් වෙනවා. තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස, මට අවසරයි.
ප්‍රශ්නය යොමු කරන්න මහත්මිය. ස්වාමීන් වහන්ස මට මේ පැහැදිලි කරගන්න ඕනේ මේ මරණාසන්න මොහොතදී මේ චිත්ත වීතිය ඇති වෙන ආකාරය ගැන මට තේරෙනවා මදි. ස්වාමීන් වහන්ස මට ඒ ගැන මං ගැන කරුණාවෙන් පහදලා දෙනසේක්වා. තෙරුවන් සරණයි. සත්පුරුෂ පින්වත්නි, දේවරුත් මැරෙනවා, බ්‍රහ්මයෝත් මැරෙනවා, සතර අපාය ඇත්තුත් මැරෙනවා, දිව්‍ය ලෝකවල අයත් මැරෙනවා, මිනිස්සුත් මැරෙනවා. ඒ අයගේ මරණය යා තේසන් තේසන් සත්තානං තම්මි තම්මි සත්තනිකායේ චුති චවන්තා බේදෝ අන්තරධානං මච්චුමරණං කාලකිරියා කන්දානම් බීදු කලීබරස්සන එක්කීපු ඔන්න ඔය ආකාරවලට වෙන්නේ. මැරෙනකොට මැරෙන වෙලාවට අන්තිම චිත්ත වීතියක් ඇතිවෙන්න ඕන. අපි චිත්ත වීතිය හඳුන්වනවා මරණාසන චිත්ත වීතිය කියලා. මරණාසන චිත්ත වීතිය. මරණාසන චිත්ත වීතියේදී ආයතන හයෙම අරමුණු ගන්නවා. ඒ කියන්නේ ඇසෙන් අරමුණක් අරගන්න පුළුවන්, කනින් ආසෙන්, දිවෙන් ශරීරයෙන්, හෘද වස්තුවෙන් අරමුණක් ගන්න පුළුවන්. මානසන චිත්ත වීතිය ඇති වෙන්න ආයතන හයෙන් ඕනෑම ආයතනයකින් මේන ආසන්න වින්න විලාවේ අරමුණක් ගන්න පුළුවන්. හැබැයි ඒකදී ඒක අනුපිළිවෙලක් තියෙනවා. කර්මය කියල කියන්නේ හිතත් හිතේ ඉන්න චෛතසික ධර්මත් ඒ කටයුතු වල යොදවන චේතනාවට නමක්. මේ වගේ වෙලාවට බලවත් වන විදිහට චේතනාව ක්‍රියාත්මක වෙන කාරණා තියෙනවා. ගරුක කර්මයේ විදිහට අකුසල පැත්තෙන් පංච ආනන්තරේ පාප කර්ම හෝ නියති මිත්‍යා දෘෂ්ටි වගේ දේවල් කරගෙන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුසල පැත්තෙන් ධ්‍යාන උපදවාගෙන තියෙන්න පුළුවන්. මුලින්ම ඉදිරිපත් වෙන ගරුක කර්මයක්. ඒක නැත්නම් ඊට පස්සේ ඉදිරිපත් වෙන්නේ ආසන්න කර්මයක්. ඒ මොහොතේ කළහෝ ඊට කලින් කරලා ඒ මොහොතේ කවුරු හරි කෙනෙක් සිහිපත් කරවපු හෝ කර්මයක්. දැන් ওই මෑණි වෙලාවේ හුඟක් වෙලාවට නොහිතන වෙලාවක එකපාර අම්මා තාත්තා උත්පල වෙනකොට දීපල දරුවන්ට ලියලා නැත්නම් මානසන වින්න වගේ පේනකොට දරුවෝ එකිනෙකා අතර රණ්ඩු සරුවා කර ගන්නවා. මේ ඉක්මනින්ම මේක මේ අම්මා ටික ලස්සන් කර ගන්න කොයි ලෝයෙ ගෙන්නවන්නේ කියලා ඉක්මනට මර මැරෙන්න කලින් එහෙම කර ගන්නවා. සමහර ලාවට හොඳටම අන්තිම හුස්ම හෙළන වෙලාවේදී ලෝයෙ කෙනෙක් ගෙන්නවගෙන එහෙම නැත්තම් තමන් හරි ඔප්පුගෙන නැන්ද ඇඟිලි සලකුණු හරි තියලා බලෙන් හරි එහෙම කරගන්න. ওই වගේ වෙලාවන් වලදී කියන වචන අර කිනාට අර මොලේ ගොඩක් වෙලාවට දුර්වල වුණු හින්දා ශරීර ක්‍රියාකාරීත්වය දුර්වල වුණත් ආයතන ප්‍රබලව තියෙන හින්දා දැනෙනවා. ඒවත් ඇවිල්ලා ආසන්න කර්ම. උඟක් සමාජී බහුලව තියෙන දේවල්නේ. කුසල්ම විතරක් නෙමෙයි කලාතු ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. සමහර කට්ටිය හවසට බොන, සමහර කට්ටිය ඉඩ ලැබෙන වෙලාවට කාමයේ වාදව අනාචාරය හැසෙන, තවත් කට්ටිය විහිළුවට වගේ බොරු කියන, තවත් අය නිතරම මාදී කතා කරන, ඒ වගේම සමහර ඒව නරක පැත්තේ. හොඳ පැත්තෙන් ගත්තාම සමහර කට්ටිය සම්බුද්ධ බුත පූජා ආදිය පවත්වපු, මේ වගේ යහපත් හොඳ දේවලුත් තියෙනවා. කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු පොයේ දවසේ සිල් සමාදන් වුණු, මේ වගේ අඛණ්ඩව ජීවිතයේ පුරුදු කරගත්ත හොඳ දේවල් තියෙනවා. දැන් ඔබ සිකුරාදාට අනිවාර්යෙන් මේ වැඩසටහනට සහභාගී වෙනවා. මේ වගේ හොඳ දේවල් තියෙනවා.
ආචින්න කර්ම. ඊට පස්සේ කටත්තා කර්ම. කටත්තා කර්ම කියලා කියන්නේ කලින් භවයක කරපු ඒ මොහොතේ සිහිපත් වෙන කර්ම. අනුපිළිවෙලට ගරුක ආසන්න ආචින්න නැත්නම් කටත්තා මතු වෙනවා. මරණාසන්න වෙලාවේදී ඒ කෙනාගේ මරණයේ කෝච්චි එක හැපිලා වෙන්න පුළුවන්, වාහනයක හැපිලා වෙන්න පුළුවන්, මුහුදු ගිල්ල වෙන්න පුළුවන්, සතෙක් සර්පෙක් දෂ්ට කරලා වෙන්න පුළුවන්, තමන්ගේ සමීපත මේ ගහ දීලා වෙන්න පුළුවන්. මොනම හරි විදියකින් ඒ කෙනා මරණයට පත් වෙනකොට මෙන්න මේ මරණාසන්න විදියට චිත්ත වීති පහළ චුති වෙනවා. චුතියට කලින් භවාංග ගොඩාක් ඇති වෙන්නත් පුළුවන්. පදායම්මන භවාංග ඇති වෙන්නත් පුළුවන්. මරණ වේලාවේදී ඒකනාගේ වස්තු රූප දුර්වල වන හින්දා මරණාසන්න වේලාවේදී අලුත් රූප ඉපදීම නතර වන හින්දා කර්මජ රූප නතර වන හින්දා ජවන්සේ පහකට විතරයි ඉඩ තියෙන්නේ. චේතනා බලවත් තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ අපට. ඇත්තන්ට දැන් ඇහෙනවද මාව? දැන් නම් ඇහෙනවා අපේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ යම් ආකාරයකට කොහොම හරි මානසන්න තත්ත්වයට පත් වෙනකොට ඒ මානයට පත් වෙන අයගේ කර්ම ස්වභාවය අනුව තමයි චුතියත් එක්ක ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. චුතිසිත කියන්නේ මේ භවයේ ඇතිවන අන්තිම හිතේකට කරන්න පුළුවන් එකම දේ මේ භවයේ අවසන් වන එක විතරයි. ඒක විපාක විඥානයක්. චුතිසිතට කලින් ඇති වෙනවා භවාංග තදාරම්මන ඒ හතර ආකාරයක්. ඒක කොයි විදිහට හරි ওই එක ක්‍රමයයි, ඒ හතර ආකාරي එක ක්‍රමයයි එන්නේ ඊට කලින් ජවන්සිත කර්මහි. ඔය කර්මසිත වලට තමයි විපාකේ හම්බ වෙන්නේ. චුතිසිතට නෙමෙයි විපාකේ හම්බ වෙන්නේ. හුඟක් අය ඕක වරද්ද ගන්නවා. අර කර්ම හිතට විපාකේ හම්බ වෙන්නේ ඒ කර්ම හිතට ලැබෙන විපාක විඥානේ තමයි මෙතන චුත වෙනකොටම ඊළඟ භවයේ ප්‍රතිසන්දී වෙන්නේ. ඒ අලුත් භවයක පහළ වෙනකොට මේ මව කුසක නම් අම්මා ඔසවපෙලා ඒ දින හතරේ විතර ගෙවිලා ඊට පස්සේ ගර්භාෂයේ බිත්ති සත්‍තිමත් වී දරුවා පීඩන්න පුළුවන් විදියට ඇවිදින දා හතර වගේ වෙනකොට ස්වාමීන් වහන්ස එතන කර්මසිත කියලා කිව්වේ අර මේ එතන අර අපිට ඇති වෙච්ච අපි ගන්නවනේ යම් කිසි අරමුණක් කර්මයක් හරි කර්ම නිමිත්තක් හරි ගත නිමිත්තක් හරි අන්නේ අරමුණටද ස්වාමීන් වහන්ස එතන මේ කර්මසිත කියලා කිව්වේ? එතන කර්මසිත කියලා කිව්වේ ඔය ඇත්තන්ගේ හිතේ තියෙන චේතනාව කියලා ධර්මයක්. ඒ චේතනාව හැම හිතකම යෙදෙනවා. හැබැයි හැම හිතකම යෙදෙන සබ්බචිත සාධාරණයක් විදිහට යෙදි කෙරෙන්නේ ඒ දැන් උදාහරණයක චක්කු විඥාන හිතේ තියෙනකොට චේතනාව කෙරෙන්නේ චක්කු විඥානයේ කෙරෙන කාරණා විතරයි. ඒක කර්ම විපාකයක් වෙන්නේ නැහැ. කරන්නේ ඒ යෙදුණු චෛතසික ධර්මයි ඒ අරමුණු ඒ සිත ඒ කටයුතු යෙදවාලීම විතරයි. ඒ වුණාට සම්පටිච්චෙන සන්තියන වොත්තපන වගේ ක්‍රියාවලින් ගොඩක් වෙලා ලෝභ දේශ මෝහ අලෝභ දෝ සමෝහ මේ හේතු යෙදෙන මට්ටමට එනකොට ලෝභ මෝහ දෝස මෝහ මෝහ අලෝභ දෝ අලෝභ දෝ සමෝහයන් යෙදෙන විදිහට සිත් හැදෙද්දි ඒවා ඒ හිතවලට පුළුවන් චිත්ත කිරිය වායෝ ධාතුවක් හදන්න. ඒ චිත්තකිරිය වායෝ ධාතු උපද්දවන් අරහිතට පුළුවන් ඒ චිත්තකිරිය වායෝ ධාතුවෙන් කාය විඤ්ඤාතියක් ඇති වෙනවා, වාචී විඤ්ඤාතියක් ඇති වෙනවා. එතකොට ශාරීරික ක්‍රියාකාරීත්වයේ වචනීය ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙනවා. එතකොට ඒව ශාරීරියේ නම් කලේ කාය කර්මයක් වෙනවා, වචනයේ නම් කලේක වාචී කර්මයක් වෙනවා.
හිතනොත් පුළුවන් හිතවන. එතකොට ඒක මනෝ කර්මයක් වෙනවා. ඒ විදිහට චේතනාව බලවත් යෙදෙන හිත්වල ඒ බලවත් එහෙමයි සමිනාස. එතන එතකොට ඒ අර අපි ගන්න අරමුණ චක් විඥාණයෙන් ගත්තොතින් එතන ඒ ස්පර්ශ වෙලා විඥාණය හටගෙන වේදනාව හටගෙන තණ්හාව ඇති වෙලා උපාදානය වෙලා කර්ම සකස් වෙනවනේ. එන්න එතනටද ඒ ඒ සිදුවීමටද යෙදෙන සමිනාස එතන තතේ කර්ම. නිසා තමයි විපාක බින්. හරි හරි පැහැදිලි දැන් මට. එතන පැහැදිලි සමිනාස. ඒකමේතම නෙමෙයි තේරුම් ගන්න ඕන. දැන් එතන සලායතනයේදී සලායතනය ඒ වගේම පස්සය වේදනා තණ්හා උපාදාන කර්ම භව උප්පත්ති භව ඒක එතන ලොකු කතාවක්. මුළු සංසාර චක්‍රයම විස්තර කරන මහා මහා ගාම්භීර කතාව එතන තියෙන්නේ. නමුත් මෙතන අපි එකින් එක ගන්නකොට අතීත භවංග භවංග චාරණ භවංගු පච්ඡේද ඒ වගේම පංචද්වාරා වජින ඇසෙන්නම් අරමුණ ගත දැක්කේ අන්තිමට නෝන හරි දුව හරි මහත්ය හරි පුතා හරි කවුරු වයන. එතකොට එතන චක්කු විඥානය ඒ චක්කු විඥානයෙන් ගත්ත අරමුණ පිළිගන්න සම්පටිච්චන හිතේ නිසා ඒ ගත්ත අරමුණ විමසා බලන සන්තේන හිතේ පස්සේ මනෝද්වාරයේ වන නැන්ස ආයෙත් ඇහෙන්නේ. පොට්ටපනේ ඊපස්සේ අර හේතුට ඒ ජවන්සේ පහ තමයි විපාක. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඔව් කොයිත කීරි දැහෙන්නේ නැතුව ගියේ. අර ඉන්ද්‍රියන් වලට ඇවිල්ලා තප්පර දෙකක් තුනක් විතර ඇහෙන්නේ නැතුව ගියා අපේ ස්වාමීන් වහන්සේ. සාමාන්‍ය ධර්මකානාව තේරුම් ගන්න පුළුවන් වුණාද? පුළුවන් පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ. හරි. ඒ එතකොට ඒ මහත්මයාට විදිහට තේරෙන්නේ නැතුනේ. මහත්මිනේ ඔබතුමියට තේරුණාද? ඒ මහත්මිය මියුට් වෙලා මං හිතන්නේ. එතන සවින අවසරයි. එතන ජවන් සිත් කියන තැනින් විතරයි ඇහුනේ. ඊට පස්සෙන් ඇහුනේ නැතුව ගියා සවින වහන්සේ. එතකොට ජවන් සිත කියන අධික වේගයෙන් ක්‍රියාත්මක වන කර්ම විපාකයක් බවට පත්වන විඥානය. එතකොට කර්ම විපාකයක් බවට පත්වන ඒ විඥානයට කලින් තියෙනවා වොට්ටපන, ඊට කලින් තියෙනවා සන්තේන, ඊට කලින් තියෙනවා සම්පටිච්චන, ඊට කලින් තියෙන චක්කු විඥාන හෝ සෝතගාන ජීවහකාය විඥාන, ඊට කලින් තියෙනවා පංචද්වාරා වචනය, ඊට කලින් තියෙනවා අතීත භවංගු පච්චීදේ භවංග චාලනය අතීත භවංග ඒ වගේ සිත් පෙළ. ඉන්නේ ඒ වගේ සිත් පෙළක චිත්ත වීතිය කියන්නේ ඒකට. එතකොට සිත් වල ඒ වගේ සිත් පෙළක ඇතිවන මේ ජවන් සිත් වලින් පස්සේ තදාරම්මන භවාංග හිත් ඇතිව හෝ නැතුවයි ඒ චිත්ත වීති අවසානයේ භවාංග හිත ඇති වෙන්නේ. මේ අවසාන චුති චිත ඇති වෙන්නේ ඒ චුති චිත අරමුණ ගන්නෙ ඒ චුති චිත මේ කලින් භවයේ මෑණි වෙලාවේ ගත්ත අරමුණනේ. ඒතකොට ඒක විපාක විඥානයක්නේ. ඒ චුති චිතට කලින් අර භවංග තදාරම්මන වලට කලින් ඇති වුණු මේ කර්ම හිත් පහෙන් එකක විපාකයක් තමයි අර චුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය වෙන්නේ. දැන් තේරුණාද? මම ඇහෙනවද? ඇහෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඔබතුමින් දැන් එහෙමයි තේරුණා. සමිනාස. එහෙමයි සමිනාස. මට පැහැදිලි ඒකල මට තව දැනගන්න ඕනේ එතරම් තියෙනුනේ සමිනාස. දැන් අපි දැන් පෘථග්ජන කෙනෙක් මැරෙනකොට නම් නැවත උපදීම සිද්ධ වෙනවනේ. එතනදී දැන් සමිනාස දැන් රහතන් වහන්සේ කෙනෙක් තිරුණුවම් පානකොට එතන ඒ සිත සිදුවෙන්නේ කොහොමද කියන එක ගැන මට එතන පැහැදිලි කරගන්න ඕනේ පොඩ්ඩක් සමිනාස. ඔබතුමිය අහලා තියෙනවද රහතන් වහන්සේලාට ඇතිවෙන ක්‍රියාසිත කියලා වචනයක්? එහෙමයි ස්වාමීන් වහන්ස. ක්‍රියාසිතින් කෙරෙන්නේ අදාළ කාය වාක් මනෝ කර්මයේ කිරීම විතරයිනේ. එතකොට මා එහෙමයි. රහතන් වහන්සේගේ නැත්නම් අනාගාමි උතුමන්ගේම රහත් වෙන රහත් වීමත් එක්ක වර්තමාන ස්කන්ධයන්ගේ පැවැත්ම විතරක් වෙනකොට
අනාගත ස්කන්ධයන්ගේ පැවැත්ම නැතිවන ක්‍රියාසිත ඇතිවෙද්දී අතීත කර්ම රහත් වෙන්න කලින් කරගත් අතීත කර්ම විපාක වර්තමාන ස්කන්ධයන්ගේ පැවැත්ම කරමින් තිබ්බාට රහත් වුණාට පස්සේ අනාගත භව පැවැත්මට විපාක ධර්ම රැස් නොවන ක්‍රියාසිත ඇතිවෙද්දී ඕකම නේද මානසන චිත්ත වීති රහතන් වහන්සේගේ ජවන් සිත්වලත් වෙන්නේ. කර්ම සිත් නැහැ විපාක විඥානෙම. කර්ම සිත් නැහැ ක්‍රියාසිත්ම විතරයි. පැහැදිලිද? එහෙමයි සමහස. එහෙමයි. හරි. බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි සමහස. හොඳයි පින්නතුනි, තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපේ ස්වාමින් වහන්සේගෙන් විමසන්න. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, මේ මට ප්‍රශ්නයක් තියෙනවා. අසුභ කර්මස්ථානයේ වැඩිීමේදී දැන් අපි ඒක දැන් මම එතනදී මේ සමත භාවනාව පැත්තට නැඹුරු වෙලා මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් අපිට සමත භාවනාවේදී අසුබ කර්මස්ථාන 10ක් පනවලා තියෙනවනේ. එතකොට උද්දමාතක, විනීලක, ඒ ආදි වශයෙන්. එතකොට මේ අසුබ කර්මස්ථානයක් ඇසුරු කරගෙන එතනින් නිමිත්තක් අරගෙන මේ මම අර විසුද්ධි මාර්ගයේ තියෙන විස්තර ටිකක් කියවලා තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. මට අපැහැදිලි නිසා එතන දැන් අසුභ කර්මස්ථානයකින් ඒක කර්මස්ථානයේ නිමිත්තක් පරිකර්ම කරලා ඒක උග්ඝහ නිමිත්තක් විදියට අරගෙන ඊළඟට මේක තවදුරටත් ඒක වර්ධනය කරලා ප්‍රතිභාග නිමිත්තක් වගේ ඒ වගේ தත්වෙට ගෙනියන්නේ මේ අසුභ කර්මස්ථානේ කොයි විදිහට, කොතන, මොන වගේ නිමිත්තක්ද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඒ කොටස මට අපැහැදිලි. ඒ කියන්නේ ඒක අර වගේ දැන් කසිනය මණ්ඩලයක් නම් තේරුම් ගන්න පහසුයි. එතන එතකොට ආනාපානා සතිය වගේ ඒ අනුස්සතියකින් ඒකත් පැහැදිලි. නමුත් අසුභ කර්මස්ථානයක් කොහොමද ඒ නිමිත්ත ඒක පිළිකුල් සහගත විදිහටනේ අපිට හම්බ වෙන්නේ. ඒක කොහොමද ස්වාමින් වහන්සේ වගේ පරිකර්ම කරලා ඒ උද්ඝහ නිමිති ප්‍රතිභාග නිමිති තත්වයට ගන්න කියන එක මට සරලව වැටහෙන විදිහට පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටි. අසුරු භාවනාවේදී අපි උද්දමාතක, විනීලක, විභූපක, විකීතක, විකායතක ඔය විදිහට කමඨහන් වලින් එකක් ගත්තට පස්සේ ඒ ගත්ත කමඨහනේ උද්දමාතක ගත්තොත් මේ අපි ගන්නේ මැරිච්ච මල සිවුරේ ඉදිමෙන ස්වභාවය විතරයි. එතකොට ඒ ඉදිමෙන මල සිවුරේ ඒ ස්වභාවය අරගෙන ඒත් එක්ක හිත තියා ගන්නකොට රාග ආදී කෙලෙස් ධර්ම නැහැ, නීවරණ ධර්ම නැහැ. හිත අරමුණත් එක්කම තියෙනවා. එහෙම ඒ අරමුණත් එක්ක තියෙනකොට හිත ඇතුළත ඇති වෙන විශාල හික්මුච්චකම, සංසුන්කමක් ඇති වෙනවා. ඒ සංසුන්කම තමයි අදි සීලය. ඒ කියන්නේ පරිකර්ම නිමිති පහුණාට පස්සේ උද්ඝහ නිමිති පහළ වෙනවා. අදි සීලයක් ඇති වෙනවා, ප්‍රබල හික්මීමක් ඇති වෙනවා. ඒ වගේම ප්‍රබල සමාධියක් ඇති වෙනවා, ප්‍රබල නුවණකුත් ඇති වෙනවා. අදි චිත්ත, අදි ප්‍රඥාවන් කියන මේ අවස්ථා ටික මේ සම්පූර්ණ වෙනවා. ඒ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේ තත්ත්වයන් ඇති වෙනකොට හිත තුළ පැහැපත්කමක් ඇති වෙනවා. ඒ පැහැපත්කම තව වර්ධනය වෙලා ප්‍රතිභාග නිමිති වෙනවා. ඊට පස්සේ උපචාර සමාධි තත්ත්වයට එන්න පුළුවන්. එතෙන්දී අපි දකින්නේ හරි ඉදිමුණු මලසි උර මිසක් ඒකේ පිළිකුල ස්වභාවය නෙමෙයි. මෙතෙන්දී අපි අර උද්දමාතක ඉදිමුණු මලසි උරේ ඉදිමුණු ස්වභාවයේ අනුව බලමින් තමයි කටයුතු කරන්නේ. අරමුණු ඒ විදිහට අරමුණු පිළිකුල ස්වභාවය බලන්න පුළුවන්. ඒක උපචාර සමාධිය නතර වෙනවා. අරමුණු ගොඩක් ගන්නකොට ඒ විදිහට මේ අර ඉදිමුණු මලසිරියේ ස්වභාවය අරගෙන භාවනා කරમી යනකොට ඒ කෙනාට බලාපොරොත්තු වෙන විදිහට උද්ඝාන නිමිති, ප්‍රතිභාග නිමිති, උපචාර සමාධි උණු කර ගන්න පුළුවන්. පැහැදිලිද? ඔව්. එතනදී ඒ කියන්නේ ස්වාමින් වහන්සේ අර රූපාරමුණ පැත්තෙන් බලන්නේ නැතුව ඒ වෙලාවේ ඒක නිසා විදර්ශනා බහුල සිතක අර හිතේ ඇතිවන ප්‍රභාමත් ගතිය උස්සලා අරගෙන තමයි ඒක තමයි උද්ඝාන නිමිත්ත වෙන්නේ කියලා මට වැටහුණේ. ඒක වැරදි. මොකද ඔතන විදර්ශනා අරමුණු තිබ්බහමත් අරමුණු ගොඩක් වෙනවානේ. එතකොට ඔතන දෙක පටලව ගන්න බෑ. සමත නම් සමත, විදර්ශනා නම් විදර්ශනා.
සමතනා සමතවල තමයි පරිකර්ම උද්ඝා ප්‍රතිභාග උපචාර හම්බ වෙන්නේ. විදර්ශනා නම් විදර්ශනාවේ හම්බ වෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රඥාවේ දියුණු පංචපාදානස්කන්ධ අවබෝධය සහ ඉන්හිහාර ධාතු මනසිකාර ආදී පියවරෙන් පියවර ගිල චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා පටිසම්පා ධර්මාදී පහු කරගෙන ඒ මේ කාංකා විතේන මග්ගාමක ප්‍රතිපදා ඥාන දර්ශන සුද්ධිය ආදී පහු කර ඥාන ගමන විදර්ශනාවෙන් ඒක හම්බ වෙන්නේ. විදර්ශනා සමත දෙකම එකට අවුල් කරගත්තොත් ප්‍රශ්නයක්. හා පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට අර සමතේ පැත්තින් බැලුවොත් අර අරමුණේ තියෙන ඒ පිළිකුල් බව නෙවෙයි අර ඒ ඒ නිමිත්ත විදියට වැටහිච්ච කාරණේ පැත්තෙන් හිතේ ඇති වෙච්ච යම්කිසි එකඟකමක් ඒක උස්සලා ගැනීමෙන් උද්ඝා නිමිත්ත බවට පත් වෙලා ඊට පස්සේ ඒක තවත් වර්ධනය වෙලා ප්‍රතිභාග නිමිත්ත තත්ත්වයට පත් වෙලා එතන සමාධිය පැත්ත තමයි වර්ධනය වෙන්නේ. ඔව්, එතන සමාධිය පැත්ත වර්ධනය වෙන්නේ බුද්ධානුස්සති වගේ එකම අරමුණට අදාළව අරමුණු ගොඩක හැසිරෙන්න පුළුවන් උතෙන්දී. එහෙම වුණොත් උපචාර සමාධි වලින් අතර වෙනවානේ. එතකොට ආහ මේ එහෙම නැතුව ප්‍රථම ධානයේ දක්වා යනවා නම් මේ ඒ අරමුණ එක ස්වභාවයක් විතරක් අරගෙන තමයි කටයුතු කරන්න ඕන. හරි. හොඳයි. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. හොඳයි. අවසරයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස, මේ සිල්පදවල ගැටලුවක් තියෙනවා අහන්න අවසරද මට? ඔව් අහන්න. අවසරයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස, මේ දැන් මාත් එක මේ විදේශ රටක සේවය කරන මගේ ඥාති සොයුරියක්, එයාගේ එයා දැන් මේ වැඩ කරලා ගන්න ඒ මුදලින් එයාගේ අම්මා ආතරයිටිස් රෝගේ පෙළෙන කෙනෙක්, ඒ අම්මටයි තාත්තටයි එයා එයාගේ ස්වාමි පුරුෂයාට හොරෙන් එයා ගන්න මුදලින් අඩු කරලා මේ දැන් අපි කියමු 100ක් හම්බෙනව නම් පඩි 90යි වගේ කියලා අර ඉතුරු කොටස අම්මා තාත්තට යවනවා. අම්මට බෙහෙත් ගන්න, තාත්තට වියදමටත් එක්ක යවන, තවත් එයාගේ ඥාති නංගි එයාගේ සහෝදරියත් එකම සහෝදරියත් ඒ වගේ ස්නායු රෝගයකින් පෙළෙනවා. එයාටත් මෙයාට ස්වාමියාට හොරෙන් එහෙම එයාගේ පඩියෙන් යවනවා. එතකොට එයා කියනවා අම්මා තාත්තට සලකනකොට අර ස්වාමියාට හොරෙන් ඒ මුදල දෙනකොට එයා කියනවා අකුසලයක් සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා. මම කිව්ව නෑ, එකින් අර මුසාවාදය ඒ සිල්පදේ කැඩෙනවා, එහෙන් දෙකින් අකුසලයක් රැස් වෙනවා කියලා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, ඒක කොහොමද එතන අකුසලයක් සිද්ධ වෙනව නේද? එතන මෙහෙමයි. වත්තුනෝ විත තංචීව විසංවාද මානසං වායමතා පරිඥාන මුසාවාදස්ස චාතුරෝනි. දැන් කියන කාරණාව බොරුවක් වීම, දැන් උතන කියන දේ බොරුවක්. එහෙමයි. එතකොට අනු රවටන අදහස උතන තියෙන ස්වාමියා රවටන අදහස නෙමෙයි. ස්වාමියාට කිව්වහම ස්වාමියා ඇයි මෙහෙම ගෙදරට යවන්නේ කියලා රණ්ඩු සරුවා කරගෙන ඒක කඩා කප්පා කරවමින් ඒකට වද දෙමින් මේ හිත රිදවමින් මේ දැඩි පීඩනයක් එල්ල කරමින් පව් ජීවිතයට ලොකු අර්බුද අපහසුකම් ගොඩක් මේ ඇති කරන තත්වයක්නේ. ඒක වළක්වා ගන්න ඕන හින්දානේ කියන්නේ. සාමාන්‍යයෙන් හුඟක් ගෙවල් වල ලෝකේ තියෙන හුඟක් මේ ගෙවල් වල බැලුවාම ස්වාමියා භාර්යාවට හොරෙන් පින්කම් කර ගන්නනවා, භාර්යාවට ස්වාමි පුරුෂයාට හොරෙන් පින්කම් කර ගන්නනවා. කලාතුරකින් ගෙදරක තමයි දෙන්නම කැමැත්තෙන් දෙන්නම හොඳ අවබෝධයෙන් පින් දහම මෙහෙම කරගන්නේ. එහෙම නැත්නම් මේ ඒකට කැමැති වගේ පෙන්නලා මේ පස්සේ වෙන හිත දිත්න වචන හරි කියලා ඒ වගේ මේ ගැටළු නිර්මාණය වෙන අවස්ථා තියෙනවා සාමාන්‍ය පුතග්ජන ලෝකේ හැටි. එහෙමනේ. එතකොට එහෙම මේ දැන් මෙතනදී ස්වාමියා රවට්ටන අදහසකට වඩා තියෙන මව්පිය උපස්ථානය මුල් කරගත්ත කාරණාවක් නේ තියෙන්නේ පේන. අවසර අවසරක් නලු සාන ස්වාමියාට හොරෙන් දෙන්නේ ස්වාමියා රවටන අදහස නෙමෙයි පින්වත් ලොකු සානස. එයා එහෙම දැනගත්තාම රණ්ඩු කරනවා, ගොඩාක් රණ්ඩු කරනවා. ඒ අදහසින් තමයි අර මව්පිය උපස්ථානය කරන්නවත් ඕන නිසා වෙන කෙනෙක් උපස්ථාන කරන්නවත් නැති නිසා තමයි මේ මාත් එක මේ රට ඉන්න කෙනෙක් මගේ ඥාති සොහිරියක් එහෙම කරන්න පින්වත් ලොකු සානස මට පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්න. ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි. එහෙම ගා ගෙවල් ඕක තියෙනවා මේ තමන් වදපු අම්ම තාත්තට මුදල් යවනවට තමන් කතා
බැඳීමෙන් ගත කෙනා කැමති නැහැ. කැමති ඔක්කොම මුදල් අරගෙන තම තමන්ගේ වෙන වෙන ආසාවන් තණ්හාවන් ඉෂ්ට සිද්ධ කරගන්න. නමුත් මෙතන ස්වාමියා රවට්ටන අදහසක් නෙමෙයි, මෙතන තියෙන මව්පිය උපස්ථානයේට පාර සකස් කළ තබා ගැනීමක්, ඒක පින්කමක් කුසලයක්, ඒකට බාධා වළක්වා ගැනීමක් තමයි මේක යම්කිසි ප්‍රයෝගයක්. ඒ කියන්නේ සම්‍යක් ප්‍රයෝගයක් මෙතන මේ යොදලා තියෙන්නේ. ඕක බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඉතින් එයාගේ චේතනාව අනුව, චේතනාව අනුවමයි මෙතන කර්මය සැකසෙන්නේ කියන දේ කොහොමත් බොරුවක්. මේක අඟවනවත් එක්ක, අහපු කෙනා ඒක තේරුම් අරගෙන විශ්වාස කරනවත් එක්ක, ඒ වුණාට චේතනාව සම්පූර්ණයෙන්ම කුසලයෙන් පිරලා තියෙන යහපත් කර්තව්‍යයක්. ඒක නිසා අකුසල කර්මපතය සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමයි පින්වත් ලොකුසාන්නස. බොහොම පින් තෙරුවන් සරණ පින්වත් තේරුම් ලොකුසාන්නස. අවසරයි ස්වාමීන් වහන්ස. ඔන්න ස්වාමීන් වහන්ස දැන් මේ මහත්මයාව ප්‍රශ්නෙටම දැන් ඔබ වහන්සේ දීපු උත්තරය ගැන බලද්දි ඒ ආකාරය ඊට සමාන ස්වාමීන් වහන්ස, ඒ කියන්නේ දැන් මූලික අරමුණ තියෙන්නේ පින්කමකට හරි දානයකට හරි සම්බන්ධ වෙන අරමුණ තමයි මූලික අරමුණ. හැබැයි අර දැන් ඒ කියන්නේ භාර්යාවට හරි ස්වාමීට හරි නොකියන්න උවමනාවක් තියෙනවා එහා සම් මේ ප්‍රශ්න ඇති වෙයි කියලා. එතකොට සෝනසේ ඒ වගේ වෙලාවට අර මූලික අරමුණට තමයි මුල් මුල් තැන හම්බෙන්නේ ඔබ වහන්සේ දැන් විස්තර කරපු විදියට. ඒ කියන්නේ මේ අර සංඝවල මේ පින්දාම් කරන එකට කරද්දී වැඩිපුර චේතනාව තියෙන්නේ, කියන්නේ චේතනාව හැදලා තියෙන්නේ ඒ මොහොතේ පිනට පිනක් කරන්න ඌමනාවන්නේ. එතකොට අතන අකුසලකින් එක හැදෙන්නේ. එහෙම එහෙමද වහන්සේ එක ඒකට උත්තරේ ඉදිරිපත් කරේ අපට? දැන් මෙහෙම හිතන්නකෝ, සතුන් මැරීම, සොරකම් කිරීම, කාමී වාදව, හැසිරීම ආදී ඔය ඔක්කොම සිද්ධ කරන්නේ අකුසල සිත් 12න්නේ. එතකොට දැන් මෙතනදී අම්මා අම්මට උපස්ථාන කරන්න ඕන, රැක බලා ගන්න ඕන ආදී විදියට සිත් තියෙනකොට ඒ සිත් උදේනා රාත්‍රී දක්වා දිගටම තියෙද්දී එතන එක දිගටම ඇති වෙන කුසල සිත් මාලාවක් නෙමෙයිද? එතකොට සැමියා කැමති නැත්නම් මේ විදිහට මේ අම්මට උපස්ථාන කරන එක එහෙම කළාට පස්සේ තණ්ඩු සරුවා කරගන්නවා නම් එතන තොම්සට මම කිව්වා නේද ඔය ඔදී කරන්න එපා, ඔහොම සාමාන්‍ය කිව්වල කෑ ගහන්නේ පනින්නේ. එතකොට ඒ වගේ එහෙම කරනකොට මේ පරුස වචන එහෙම කතා කරනවා, හිස් වචන කතා කරනවා, දැඩි පීඩාවක් ඇති කරනවා. එතකොට දවසේ වැඩිපුරම ඇති කරන්නේ අකුසාසිත මේ දරකට දැනගත්තට පස්සේ. එහෙමයි. එතකොට වැඩි වශයෙන් අකුසාසිත මේ දවස පුරා ඇති කළ ඊ ඇති කරපු අකුසාසිත වලට පළවෙනි ජවනයේට ditta dhamma වේති, අන්තිම ජවනයේට උපාච වේති, මධ්‍ය ජවන් වලට අපරාපරි වේති විපාකේ ලැබෙන්නේ අර පරුස වචන බහින් බස්සී මේවා හින්දා ඒ සිත් ඇතුණු Tamanට නෙමෙයිද? එහෙමයි. බොහෝ විනාශයක් වළක්වා ගන්න ඕන හින්දා ඒක නා අම්මා ගැන කල්පනා කරමින් අම්මට උපස්ථාන මතක් වෙනවානේ. කොහොම වුණත් දරුවන්ට තමන්ව මෙලොවට බිහි කරන්න මොන විදුකක් විඳින්නේ නැද්ද? සමහරවිට දරුවන්ගේ පෙකණි මේ කට්ටේ මේ දරුවෝ ලොකු මහතලා වයසට ගියත් අම්මගේ අල්මාරියේ අම්මගේ සාරියාස තියෙනවා. දරුවගේ මේ පෙකණි වල කපපු මේ වෙලාවේ ගහපු මේ පෙකණි කට්ටපව. ඒතකොට ඒ තරම් ආදරය සෙනෙහසක් තිබුණු මව්පියන්ට අප උපස්ථාන කිරීම සම්බන්ධව ප්‍රබල කුසල චේතනාවක් එක්කනේ වැඩ කරන්නේ. අනන්තරේ පාප කර්ම අතර මව්පියනුත් ඉන්නව නේද? එහෙමයි. එතකොට ඒ තරම් බර මේ බරපතල ප්‍රබල අරමුණක් මේ වෙනුවෙන් මෙතන යම්කිසි යහපත් කටයුත්තකට මේ කටයුතු කරනකොට යම් කිසි අකුසල ඇති වෙනවා නම් ඒකේ ප්‍රවෘත්ති විපාක වගේ දේවල් ඇති වුණා, කර්මපතයක් සම්පූර්ණ වෙන්න අර ඇඟවීමේ උත්සාහය කියන අනු එතන මේ රවටන අදහස, අර කිනාර රවටන අදහසක් නෙමෙයි මෙතන මව්පිය උපස්ථානයේට මුල් වුණු අදහසක් නේ තියෙන්නේ. ඒක පුංචි දෙයකින් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මව්පිය උපස්ථාන කියන කාරණාව නැතු ඔතන රවට්ටන අදහසක් එහෙම තියෙනවා නම් ඉතින් කර්මපතේ සම්පූර්ණ වෙනවා. එහෙම සනස. පැහැදිලි නේද? පැහැදිලි සනස. ඒ කියන්නේ සනස දැන් අර වගේ
මේ ප්‍රශ්න ගොඩක් මගහැරලා පින කෙරෙහි මූලික කරලා දෙන දානයක් හින්දා අතන කර්ණපතේ සම්පූර්ණ වෙන්නේ නැති ස්වභාවයක් තමයි මේ වාසේ මේ නෑ, ඒ කියන්නේ මම කිව්වේ දවසේ වැඩිම වශයෙන් කුසල් රැස් කර ගන්නවා. ඒ වගේම කර්මපතේදී අනුන් රවටන අදහසක් නෙමෙයි මෙතන තියෙන්නේ, මව්පිය උපස්ථාන කිරීමේ අදහසක් නේ. එහෙම 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 නැතුව රවටන අදහසක් තිබ්බොත් අමතයතර උපස්ථාන කරන වෙන් කළත් රවටන අදහසින් වැඩික් මේ කටයුත්ත කළොත් කර්මපතේ සම්පූර්ණ වෙනවා. එහෙම එහෙම එතකොට මෙතන එහෙම නැතුව මව්පිය උපස්ථාන කරන චේතනාවට අදාළ මේ ප්‍රයෝගයක් නේ කරන්නේ, මේ කරදරකාරයාගෙන් බේරෙන්න බැරි හින්දානේ මේක මේ කරන්නේ. එතකොට එහෙමයි වෙන්න පුළුවන් විශාල හානියක්, විශාල අකුසල් ගොඩක් වළක්වා ගන්න ඒ යොදපු සම්‍යක් ප්‍රයෝගයක්, බුද්ධිමත්ව නුවණ කල්පනා කරලා ඥානාන්විතව කරපු ප්‍රයෝගයක් නේද මෙතන තියෙන්නේ. එහෙමයි එහෙමයි මේ පැහැදිලිද? badly සොනස් badly ඔව් ඒ හොඳයි. සොනස් ඒ වගේම මේ කෙටියෙන් මේ දැන් මේ මම අන්තිම වෙනකන් හිටියේ කට්ටිය මේ ප්‍රශ්න ඉදිරිපත් කරන මේ ඔබ වහන්සේත් මේ සම්බන්ධයෙන් දැනුවත් ඇති මේ ළඟදි දවසක මේ එක මේ මේ චීවරධාරී ස්වාමීන් වහන්සේ නමක් මේ වීඩියෝ එක කියන්න පටන් ගත්තා. දිව්‍ය ලෝක කියලා එකක් නැහැ, අපාය කියලා එකක් නැහැ. මේ සන්තෝෂයෙන් ඉන්නව නම් ඒ එක තමයි දිව්‍ය ලෝකේ, දුකෙන් ඉද්දි එක තමයි අපාය කියලා. ඉස්වාස් දැන් මේ වගේ අපබ්‍රහස් අපිට නිතරම ඇහෙනවා මේ දවස්වල. ඉස්වාස් මේ සම්බන්ධයෙන් පොඩි කෙටි පැහැදිලි කිරීමක් කාරුණික කරන්නකෝ. තිරසන්න මහත්මා දෙදායි අවුරුද්ද තමයි පිටිදිවි සිරිදම්ම හාමුදුරුවෝ පැවිදි වුණේ රාමාඤ්ඤ නිකායේ. උන්වහන්සේ රාමාඤ්ඤ නිකායේ පැවිදි වෙලා පැවිදුණු අලුත් සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම සහ හෙළවරුම චන්දිල්ලීම් වගේ රටේ ඇති වුණු බෞද්ධ ආගමික ප්‍රබෝධයත් එක්ක ඒ කාල සීමාවේ ওই මාධ්‍ය ආයතන වලින් ස්වාමින් වහන්සේලාව නිතර නිතරම දේශනා වලට ගත්ත. එතනදී අලුත පැවිදුණු පැවිදිලා අවුරුදු දෙකක් තුනක් වුණු මේ ස්වාමීන් වහන්සේත් විද්‍යාවේදී උපාධිය තිබුණු කෙනෙක් හින්දා එඳොර මණ්ඩලා වගේ වැඩසටහන් එක විද්‍යාව මුල් කරගෙන කවුණු කිව්වා උන්වහන්සේට ත්‍රිපිටක බුද්ධ වචනය පිළිබඳ දැනුමක් නැහැ කියන එක දන්නේ ධර්මදර විනීදර ස්වාමීන් වහන්සේ. උන්හා මේ පිරිදිවි සිරිදම්ම හාමුදුරුවෝ උන්වහන්සේට එහෙම අවබෝධයක් තියෙනවා කියලා කිව්වත් එහෙම නැහැ කියලා දන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ දන්න ස්වාමීන් වහන්සේලා මිස සාමාන්‍යයෙන් නෙමෙයි. දන්න ස්වාමීන් වහන්සේලා දන්නවා සිරිදම්ම හාමුදුරුවෝ ත්‍රිපිටක බුද්ධ වචනය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. උන්වහන්සේ විද්‍යාවට ගලපලා සාමාන්‍ය ජීවිතයට කවුණු ගොනු කරලා උන්වහන්සේගේ ඒ මේ කථිකත්වය නිසා ඒ වගේ ප්‍රකාශ කරනකොට ඒක සාමාන්‍ය සෙනඟ හිතන්නේ ඒක බුද්ධ වචනයක. ඒක බුද්ධ වචනේ නෙමෙයි. ඉතින් ওই විදිහට කාලය හෝම යනකොට උන්වහන්සේට පිරිමි ළමයෙක් සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙලා දයන් විතාන මහත්මයා කිරම සඳිමුල හාමුදුරු ස්වාමීන් වහන්සේ මැදිහත් වෙලා ඒ බෙල්ලන්තර ආශ්‍රමයේ මේ ස්වාමීන් වහන්සේ ඉවත් කරන්න උත්සාහ කරන ඒ වෙලාවේදී පිටිදේ සිරිදම් මහමුදුරු එළියට ඇවිල්ලා අහසට අත දික් කරන අඬ අඬ අයියෙන් ඉක්ිකක අඬ අඬ අනේ මට මේදී කරන්න එපා මා එළිය දාන මම මේ වරද්ද කළේ නෑ ආදී විදිහට 17 කියනකොට තමයි එකිනෙම හාමුදුරුවෝ අන්තිමට ඒකට අවස්ථාව දෙන්නේ. ඉන්පස්සේ ඒක මිලට අරගෙන ඒ වගේ කටයුතු වගේක් ඉතන සිදු වෙලා තියෙනවා. ඒ කාල සීමාවේ ඇති වුණු ඒ දේවල් එක මේ ස්වාමීන් වහන්සේ බද්ධ වෛරයක් ඇති කර ගන්න බුද්ධ ශාසනයත් එක්ක මෙතෙක් කල තරඟෙට බණ කියපු ස්වාමීන් වහන්සේලාගේ අනිත් හාමුදුරුවන්ට මාධ්‍ය ආයතන විවෘත වෙනකොට මේ ස්වාමීන් වහන්සේට මාධ්‍ය ආයතනය නවතිනවා. ඒ වගේ ගම්වල බණ කියන්න යනකොට එළවනවා, බණ කියන්න දෙන්නේ නැහැ. මේ වගේ ගොඩාක් කාරණා සිද්ධ වුණා. ඇමරිකාවට ගිහිල්ලා එනවා, ඒත් එක්ක විශාල පරිවර්තනයක් වෙනවා. තම බුදුනා වගේ ප්‍රකාශයක් කරනවා. මෙතනදී 2000 බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ උරුදත ආදී විදිහට ප්‍රකාශ කරමින් ඒ තදබල වෛරයේ පිට කරනවා. ওই විදිහට ඔහොම කාලය යනකෝ 2006 අවුරුද්දේ උන්වහන්සේ උපසම්පදා වෙනවා. 7 වැනි මාසේ 7 වැනිදා මල්වතු විහාරයේ එදාම පැවිදි වුණු විදිහට ලේකණ හද්ද තමයි උපසම්පදා වෙන්නේ. ඒ ස්වාමින් වහන්සේ
විශාල බද්ධ වෛරයක් කර තමන්ට ඇති වුණු සිද්ධියත් එක්ක ස්වාමීන් වහන්සේලා ශාසනය සම්බන්ධව තියෙනවා. මේ වෛරයේ වැඩි වශයෙන් තියෙන බුදුරජාණන් වහන්සේත් එක්ක. මොකද මේ ස්වාමීන් වහන්සේට ඕන ඕන දේවල් කරන්න බැරි විනය නීති පනවල තිබේ බුදුරජාණන් වහන්සේනේ. ඒ නිසා එදා මට මෙහෙම කළා නම් අද ඔක්කොම මාව බුදුහාමුදුරුවෝ කියලා පිළිගන්න ඕන. ඔය ඔක්කොම කන බත්නේ පත පවා නැති කරනවාදී තද වෛරයක් හින්දා තමයි නාවියන ආරණ සේනාසනේ ළඟම තියෙන ඉඩමක් අරගෙන එතන වගා කරමින් උයාගෙන කාපල්ලා ආදී විදියට ප්‍රකාශ කරගෙන ඒ වගේ වැඩ පිළිවෙලක් උන්වහන්සේ කරන්නේ. මේ ශාසනික වෛරය නිසා කරන දෙයක්. උන්වහන්සේට කිසිදු ධර්ම ඥානයක් නැහැ. උන්වහන්සේ අනිත්‍ය නිඳා කරන හින්දා අපහාස කරන හින්දා හිලා දකින හින්දා අපකීර්තියට පත් කරන නිසා තමයි ගොඩක් ස්වාමින්වහන්සේලා කතා කරන්නේ නැත්තේ. බොහෝ විහෙර විහාරස්ථාන කතා කරන්න බැරි විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. හැම විහෙර විහාරස්ථානයකම දායක සභා තියෙනවා, සභාපතිව ලේකම්වරු ඉන්නවා, නිලතරුබෝන කට්ටිය ඉන්නවා, ස්වාමින්වහන්සේ ස්වාධීන ඍජු තීරණ ගන්න බෑ. ගත්ත ගමන් අර දායක සභාවට බලපෑම් ආව ගමන් ස්වාමින්වහන්සේලා නිරුත්තර කරනවා, දැඩි පීඩන ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා වර්තමාන ශාසනික රටාව හොඳට අධ්‍යයනය කරලා ශාසනයෙන් පලිගන්න උන්වහන්සේ විසින් කරගෙන යන දැවැන්ත ධර්ම විකෘති වැඩ පිළිවෙල මේ වගේ වට අහුවෙන ධර්ම ඥානෙ නැති කට්ටිය ධර්ම ඥානෙ තියෙන කිසිම කෙනෙක් එතන නැහැ. මේ පස්සේ කැනඩා ඇමරිකා වගේ රටවල මහධනවතුන්ගේ මෙහෙවීම් තියෙනවා. මෙතන මේ මුදල් මුල් කරගත්ත වෛරයෙන් මේ පෙළුණු අතීතයේ ඇතිවුණු කරුණක් එක්ක ශාසනයෙන් සහ බුදුරජාණන් වහන්සේගෙන් සමස්ත සංඝරත්නයෙන් පලිගන්න කරන කාරණාවක්. ඉතින් අපි මේක මේ මධ්‍යස්ථව බලාගෙන ඉන්න පිරිස නිසා අපි මේ කාරණාව මේ විදිහට දකින්න සියල්ල මේ ගලපලා මේ කවුරු කාරණා මොකද මෙහෙ වෙන්නේ හේතුව කියලා බලනකොටත් උන්වහන්සේ සමීපතම ඒ දවස්වල කියලා තියෙන ප්‍රකාශ ආදිය බලනකොටත් ඒ විදිහට. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාට කියන්නේ මේක උන්වහන්සේගේ පරිගැනීමේ මෙහෙයුමක්. මේකේ අනාගතය හරිම අඳුරුයි. අනාගතය ඉතාම තීරණාත්මක තරුණු අඳුරකට මේ යන්නේ. නමුත් බෞද්ධ පින්වතුන් උන්වහන්සේ කියන ප්‍රකාශවලට ඉඩ දීලා මුනිවත රකින්න එපා, නිස්සද්ද වෙන්න එපා, කතා කරන්න, කතා කරලා ඒක වළක්වන්න උත්සාහ කරන්න. ඒ ඔබට ඒක ධර්ම දානයක් බවට පත් වෙනවා. දාන පාරමිතා සම්පූර්ණ වීමක් වෙනවා. කාලෙන් කාලට මේ වගේ චෛත්‍ය බිහි වෙනවා. ඒක එතරම් තකන්න ඕනේ. කට තිබුණාට, මුදල් බලයේ තිබුණාට ධර්ම ඥානෙ නැත්නම් ධර්මයේ බබලන්න ඔය ඇත්තන්ගේ දායකත්වය ලබා දෙන්න දන්න කියන අයට පවා කියලා උන්වහන්සේ ධර්ම විකෘතිකයෙක් බව සමාජගත කරමින් සද්ධර්මයේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් වීම කරන්න ඕන. එහෙම සුනන්ස සුනන්ස ඒ වගේම ඔය මේ උන්වහන්සේ මේ යුනිවර්සිටි එකේ යන කාලේ මේ හොඳටම දන්න කෙනෙක්ගෙන් කෙනෙක් එක්ක යුනිවර්සිටි උන්වහන්සේත් යුනිවර්සිටි ගිහපු කෙනෙක්ගෙන් දැනගන්න බුණ විස්තරයක් ඒ උන්වහන්සේ මේ මානසික ආබාධයකින් පෙන්න විස්තරයකුත් තියෙනවා. ඉතින් ඒක තමයි සොන්නස අර ඒ හින්දා තමයි අර තමන්ගෙම පිළිමයක් අදාගෙන ඒකට වන්දනා කරනවා කියලා කියන්නේ. මේක මහා ටිකක් මහා පිස්සු වැඩක් නේ තමන්ගෙම පිළිමයක් මේ හදාගෙන වන්දනා කරනවා කියන එක. ඉතින් ඒ වගේ මේ මානසික ආබාධයකනුත් පෙන්නවා කියලා එහෙම විස්තරයකුත් කියන්නේ මේ දන්න කිට්ටුම ආශ්‍රය කරපාගෙනුත් ඒ කාලේ ඒ දවස්වල ඒවට බෙහෙතුත් ගත්තා කියලා එහෙම ඒවත් විස්තර වගේ දැනගන්න හම්බුණා. ඉතින් මම හිතන්නේ අපි පරිස්සම් වෙන්න ඕනේ මේ අර ශ්‍රද්ධාව තියෙන මේ බෞද්ධ මේ උපාසක උපාසිකා විදිහට අපිට අර හිතරි දෙන්න පුළුවන් මේ වගේ ඒවා මේ මාධ්‍යවල ඇහෙද්දි. මොකද මෙයාට ලොකු මේ මේ උන්වහන්සේ කියන ධර්මයේ ප්‍රචාරය කරන්න පිටිපස්සෙන් ලොකු කට්ටියක් ඉන්නවානේ සවනස්. ඉතින් ඒ හින්දා මම මේ අපේ සංසදේ ඉන්න අය දැනුවත් කරන්නත් එක්ක කරේ අනිත්‍යවත් දැනුවත් කරන්න මේ වගේ මේ කියන්නේ මානසික ආබාධයකින් පෙළෙන අයත් ධර්මය කියනවා කියන එක පොඩ්ඩක් දැනුවත් වෙන්න එක හොඳයි කියලා. ඔව් අපේ මහත්ම ඒ කතාවත් ඇත්ත. උනාසිත විශ්වවිද්‍යාලයකට ඉගෙන ගත්ත මේ දායක මහත්මියලා මහත්තුරු මේ අපිත් එක්ක ඉගෙන ගොඩක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ උන්වහන්සේ කාල මොන වගේ චරිතයක්ද කියලා. ඉතින් මේ සම්පූර්ණයෙන්ම
උන්වහන්සේගේ හිතේ තියෙන පරිගැනීමේ ස්වභාවය දැන් ඔය මතුවලා තියෙන්නේ. සියල්ලෝම බුද්ධියෙන් මේ නුවණින් විමසමින් මේ ශාසනික පිළිලය ශාසනයේ බබලන ගමන තම හරවමින් කටයුතු කර ගන්න ඕන. මේ තුලින්ම ශාසනය බබලවන්න පුළුවන්. ඔය ඇති වුණු පිළිලේට ධර්ම විනයානුකූල උත්තර දුන්න සිද්ධ වෙන ශාසනය බබලීමයි. ගැටෙන්න හොඳ නැහැ. රණ්ඩු සරුවල් කරන්න හොඳ නැහැ. කෑ මේ බැන ගැනීම ආදී කිසි දෙයක් කරගෙන තමන්ට අකුසල් කර ගන්න හොඳ නැහැ. අර බ්‍රහ්මජාල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහට විතරයි වැඩ කරන්න ඕන. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ අභූතයෙන් චෝදනා කරනවා නම් තමන් තුළ අකුසල් සිත් 12කක්වත් ඇති කර ගන්න නැතුව මේක අභූතයක් මේක බොරුවක් මේක බුද්ධ රත්නයේ නෑ මේක ධර්ම රත්නයේ සංඝ රත්නයේ නෑ කියලා ඥාන සම්පයුත් මහා කුසල් සිත් 90 ප්‍රකාශන කුත් කරමින් කතා කරමින් සැබෑදී සමාජගත කරනකොට එයා අටම අකුසල ඥාන සම්පයුත් කුසලයක් කරගත්ත හින්දා ඒ විපාක බුද්ධි විඳිමින් මහා ප්‍රබල ඥාන සම්භාරයක් එක නිවන් දකින්න හේතු සම්පත් සකස් කර ගන්නවා. හිටියෝ සිද්ධ වෙන්නේ තමන් අකුසලයේ ඉඩ දීලා තමනුත් අකුසල් ගොඩක් රැස් කරගන්න එක. නමුත් මේ මොහොතේ කතා බස් කරලා කටයුතු කිරීමේ මේක පින්කමක් බවට පත් කරගන්න පුළුවන්. බොහොම පිං සෝන්නස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම වටිනා පැහැදිලි කිරීමක් අපේ ස්වාමීන් වහන්සේ. මට ඒ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් රකල් මහත්තයාගේ ප්‍රශ්නයත් එක්ක ඇඟිච්ච දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්ස මෙවැනි ස්වාමීන් වහන්සේලා මෙහෙම ධර්ම විකෘතික ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ පමණක් නෙවෙයි තවත් අය ඉන්නවා ගිහියොත් ඉන්නවා. එතකොට අපේ ස්වාමීන් වහන්ස ඕක එහෙම විකෘතිකයන් පස්සේ යන්න වෙලා තියෙන්නේ මේ ගිහි පිංගතුන්ට අර ධර්ම ඥාණය නැතිකම ඇත්තටම මේ නොයනස් පිරිසිදුව පවතින ත්‍රිපිටකය පරිශීලණයට නොදැනුවත්කම අටකථා පරිශීලණයට නොදැනුවත්කම කියලා මට හැඟෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් කොහොමද ඔබ වහන්සේ අපේ පින්වතුන්ට මේ ඔය ත්‍රිපිටක පරිශීලණය අටකථා පරිශීලණය මන් දන්නවා ගිහිව හැටියට හුඟක් අඩු දැනුමක් තියෙන්නේ කොහොමද ඒවෙන් ඒක කරගන්නේ කියන එකෙන් විදිහට කෙටියෙන් විස්තර කරනවා නම් මං හිතන්නේ හුඟක් දෙනාට ප්‍රයෝජනවත් වෙයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කෙනෙක් ධර්ම විකෘතියක් කරොත් අපි හිතමු දැන් මේ දවස්වල මාධ්‍ය විෂය හුඟක් ධර්ම දේශනා ස්වාමීන් වහන්සේලා කරනවානේ. එතකොට එහෙම ධර්ම අපි හිතමු සූත්‍ර ධර්මයක් දේශනා කරනවා. එතකොට පින්වතෙකුට පුළුවන් නම් ඒ ශ්‍රවණය කරන කෙනාට පුළුවන් නම් ගිහිල්ලා ඒ සූත්‍රය ත්‍රිපිටකයෙන් බලලා ඊට අදාළ අට කතාවත් බලලා ඒක පිරිසිදුව දැනගන්න මං හිතන්නේ ඒ පින්වතා ඒකට අහුවෙන්නෙත් නෑ. ඊට අමතරව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නත් ඒක අවස්ථාවක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක ඒ කරන විදිය අපේ ස්වාමීන් වහන්සේ බොහොම කෙටියෙන් පැහැදිලි කරොත් මං හිතන්නේ ප්‍රයෝජනවත් කියලා. ඕපින්වන්ත අපේ මැතුමනි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැනගන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ. ඒ තමයි ත්‍රිපිටක වචනේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හිස භූගාන වෙලාවේදී විසකස් කපන පළවෙනි මොහොතේම සිව්පිරිස පියාපත් මහරහත් බවට පත් වුණා. ලංකාවට වැඩම කරන්න කලින් අම්මගේ නගරේ ඉඳලා අටුවා සහිතව බුද්ධ වචනේ දැනගෙන ගින් තමයි ලංකාවට වැඩම කළේ. ඒ වගේ සිව්පිරිසිඹ යාපත් මහරහත් උතුමන් වහන්සේලා පවා ධර්ම විනය දැනගෙනගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා. ධර්ම විනය අනිවාර්යයෙන්ම දැනගෙන ගන්නම ඕන. දැනගෙන ගන්න තියෙන ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ පමණයි. එතකොට ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ වලින් විතරයි අපි මේ ධර්ම විනය දැනගෙන ගන්න ඕනේ. ඒක දන්නා ගුරුවරුන් විස්තර කරලා දෙන්න ඕන. සැබෑ ගුරුකුලයකින් අපි අවශ්‍ය කටයුතු ටික සිදු කරගන්න ඕන. එතනදී කවුරු හරි කෙනෙක් තමන් මගපල් ලැබුවා තමන් මේ වගේ සෝහාන් වුණා සකදාගාමන මගපල් ලාභියෙක්ගෙම ධර්මස්වණය කරන්න ඕන වගේ ප්‍රකාශයක් කළොත් කොයි වෙලාවකවත් ඒව විශ්වාස කරන්න හොන්නේ නැහැ. මොකද බුදුජානක වහන්සේ එහෙම කරන්න එපා කියලා උපසම්පදා නොවුණු කෙනෙක්ට මගපල් ප්‍රකාශ කරන්න එපා කියලාම පැහැදිලිවම
දේශනා කළේ මේ වගේ විකෘති මතුවෙන හින්දා මෙතන නානත් කාය නානත් සංඥා ස්වභාවයක් තියෙනවා. ඒවට ගැළපෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක එක පුද්ගලයන් එක එක ආකාර විවිධාකාරයි සෝවාන් මාර්ග සිතේ වෙනසක් නැති වුණාට ඒ පුද්ගලයාගේ වෙනස්කම් තියෙනවා. ධර්ම ඥානයේ විවිධ කාරණ අවබෝධ කර ගැනීම වල වෙනස්කම් තියෙනවා. නානත් කාය නානත් සංඥා නානත් කාය ඒකත් සංඥා ඒකත් කාය නානත් සංඥා ඒකත් කාය ඒකත් සංඥා අසංඥ සත්‍ය අවිහතප සුදස් සුදස් අසංජය මිතලේ ඒ වගේම ආකාසානංචායත විඤ්ඤාණංචායත ආකින්චඤ්ඤායත නේව සංඥා නාසඤ්ඤායත කියන මේ නව සත්වාස සත්ව විඤ්ඤාණත් ඉතින් මේ වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ නිසා මගපල් ලාභීකින් ධර්මාශ්‍රවණය කරන එකේ තේරුමක් නැහැ. මේ ධර්ම දේශනා කරනකොට මේ ධර්මයේ අනුවම මෙනෙහි කරලා රහතුන් තමයි හසල ඉන්නේ. මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය අනුගමනය කළේ මගපල් ලබන්න ඕනේ. ඒක තමයි එකම ක්‍රමේ, තව ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේට පමණක් ලෝට විවර කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මයේ මිසද සී සත්‍ය ධර්මයේ පසේ බුදුරජාණන් වහන්සේටවත් කරන්න බැරි දෙයක්. බුදුරජාණන් වහන්සේ විවෘත කළ මේ උතුම් සී සත්‍ය ධර්මයේ සියලු පුද්ගලයන්ට ගැලපෙන විදිහට නානත් කාය නානත් සංඥා සියල්ලටම අදාළ වන ආකාරයට ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථවල තියෙන එයින් අරගෙන තමයි ධර්මාභෝධිය උදෙසා වස්ස කටයුතු සිදු කරගන්න නොමග ගියොත් තමාගේ විනාශය හරි භයානක තැනකට වැටෙනවා. ඒ නිසා බුද්ධ වචනේ පිළිපදිමින් ඒ අනුව කටයුතු කරලා මඟපල් ලබන්නේ කටයුතු කරගන්නට ඕනේ. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් ස්වාමීන් වහන්සේ නමක් සූත්‍ර දේශනාවක් කරනවා. එතකොට කිහිපෙන්වතෙක් ඒක ශ්‍රවණය කරලා ඒ පින්වත් කෙනා ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ ඊට අදාළ සූත්‍ර පිටකයට ගිහිල්ලා කියවලා ඊට පස්සේ ඊට සුදුසු අට කතාවත් එහෙම කොහොමද අපේ ස්වාමීන් වහන්සේ පරිශීලනය කරන්න ඕනි කියලා පොඩ්ඩක් අපේ පින්වතුන්ට විස්තර කරොත්, මං හිතන්නේ විශේෂයෙන්ම මේ සංසදයේ ඉන්න පින්වතුන් එහෙම වැරදි මාර්ගවලට නොයා බොහොම ශක්තිමත් විදිහට මේ මාර්ගයේ යයි කියලා මට හිතෙනවා. ඕ අපේ මැතිමනි පින්වත්නි, ඈත්තු කරන්න ඕන හැම සූත්‍රයකටම අදාළ අටුවාව තියෙනවා. ඒ සූත්‍රය විස්තර කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ධර්ම විදියට ගැලපිය යුතු ක්‍රමයක් තියෙනවා. හැම සූත්‍රයකදීම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් සහ චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිසම්පාද පටානයි ක්‍රම විස්තර කරලා ගන්න ඕන තැන්වලදී ඒක කළ යුතු එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒක අභිධර්මයේ මිශ්‍ර කර ගන්න ඕන. ඒතකොට අභිධර්මයේ මිශ්‍ර වෙලා අදාළ ධර්ම පාඨයේ පෙන්වා දෙමින් කටයුතු කරන්නේ සූත්‍රයේට අටුවාව, අටුවාව තව විස්තර කරන ටීකාව, ටීකාව තව විස්තර කරන අනු ටීකාව, ඒක තව දුරටත් පැහැදිලි කරනවා. තව මේ ග්‍රන්ථ ආදී තව කවුණු තියෙනවා. නමුත් ටීකා අනු ටීකා පරිවාර ග්‍රන්ථ විසුද්ධි මාර්ගය සහ අදාළ පරිවාර ග්‍රන්ථත් එකයි කටයුතු කරන්න ඕන. ත්‍රිපිටක බුද්ධ වචනයේ සැබෑ අර්ථකථන ක්‍රමය ඒ විදිහට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම කටයුතු ටික කරගන්නට ඕන. ඉතින් ඔය ඇත්තු කොයි වෙලාවකවත් ධර්ම විකෘතිකයන්ට අහුවෙලා අපරාධි මේ මනුස්ස ජීවිතයේ මඟපල ලබන තියෙන අවස්ථාව නැති කරගන්න එපා. ඔය ඇත්තු ත්‍රිපිටක බුද්ධ වචනය කියන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය අනුවම කටයුතු කරන්න. ඔබට ඇති වෙනවා ප්‍රශ්නයක්, අනේ අපි කොහොමද ඒක හරිය තේරුම් ගන්න කියලා. මේ කියන දේවල්, කවුරු හරි කියන දේවල් ත්‍රිපිටක අටුවා ටීකා එක පොඩ්ඩක් බලන්න. දැන් ලේසි ඔය ඇත්තන්ට ඔබේ දුරකථනයෙන් වුණත් මේ වෙලාවේ දේශනා කරන සූත්‍රය කොහෙන් මොකද්ද කියලා අරගෙන ඒක දිහා බලාගෙන ඔය ඇත්තන්ට කියන දේ හයිද වැයිද කියලා දැනගන්න පුළුවන් ලේසි ක්‍රම තියෙනවා. දැන් ඒ තරම් තාක්ෂණය දියුණුයි. ඒ නිසා තාක්ෂණයක් ප්‍රයෝජනයට අරගෙන නිවැරදි බුද්ධ වචනය දැනගෙනගෙන මේ මනුස්ස ජීවිතයේදී මඟ පල් ලබන්න කටයුතු කරගන්න. සාදු සාදු සාදු. බොහොම පිං අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, අට කතා තාම සිංහලට පරිවර්තනය වෙලා නෑ නේද? පරිවර්තනය කරලා තියෙන්නේ, අට කතා පරිවර්තනය වෙලා තියෙන්නේ. එහෙමද අපේ ස්වාමීන් වහන්ස? එතකොට අට කතා එහෙම පරිශීලනය කරන්න මොනවා කියන්නේ මේ ඉන්ටර්නෙට් එක හරහා
පරිශීලනය කරනවා නම් ස්වාමීන් වහන්සේ මොන වගේ වෙබ්සයිට් එක මොන වගේ වෙබ්සයිට් එකකට ගිහිල්ලාද ඒක බලන්න ඕනේ? බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියන එකට ගියා නම් හරි. එතන අටකතා මේ සිංහල පරිවර්තනයක් තියෙනවද අපේ ස්වාමීන් වහන්සේ? තියෙනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට ගියාට පස්සේ ඒකේ ත්‍රිපිටකයේ තියෙනවා ඒක ඉස්සරහා තිත් නිල් පාට තිත් තුනක් ඇති. ඒ තිත් තුනට මේ මවුස් එක අරන් ගියාම මෙතන පෙන්වාවි මේ ත්‍රිපිටක මූල අටුව විදිහට යන ක්‍රමය. ඒතකොට අටුවකින් තැන ක්ලික් කළාම දැන් ඒ ගිය සූත්‍රයේ අටුවව පෙන්වාවි. හොඳයි ස්වාමීන් වහන්සේ, මම ඊට හිතන්නේ අමතරව එතන වම් පැත්තේ ඇති පොත්ලේඛනයේ කෙලින්ම අටුවාවට යන්න පුළුවන්. නමුත් ඒකට වඩා අරක ලීසි අදාළ සූත්‍රයෙන් සනිකව අටුවාවට යන්න පුළුවන්. ලේසිකම හරි ගස්සල තියෙනවා ඒකේ. බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ ඒ විස්තරය අපේ පින්වතුන්ට බොහොම ප්‍රයෝජනවත් වේ. ඒකින්ද මම අපේ කල්‍යාණ මිත්‍රයින්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා එහෙම ඒ වගේ ත්‍රිපිටකය පරිශීලනය කරලා මේ මාර්ගයේ ශක්තිමත් කාටවත් පෙරලලා දාන්න බැරි විදිහට යන්න කියලා. හොඳයි ස්වාමීන් වහන්ස, මං හිතන්නේ මේ අපි අද වැඩසටහන අවසන් කරමු නේද? හොඳයි මැත්තමනේ. එහෙම හොඳයි. නම් සත්පුරුෂ පින්වත්නි, මෙතෙක් කියලා ඔබ රැස් කරගත්ත පුණ්‍ය කුසල සම්භාරය මියගිය සාංසාරික ඥාතීන ඒකාන්තයෙන්ම අනුමෝදන් වී වායි කළ ඥාතීන් පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීන අහෝතු ඉදම් මේ ඥාති ඤං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම් මේ ඥාති ඤං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම් මේ ඥාති ඤං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉමනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤා ඉදම් මේ පුඤ්ඤං ආසවකයා වහන් හෝතු ආසවක්ඛයා වහං හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබේවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාති අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරණ විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරුෂයින්ගේද සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබේවා. පින්වත්නි, ඔබට අපි ආශිර්වාද කරන්නේ අපේ ප්‍රසාද මැතුමාට, ලකා මැතුමා සහ සත්පුරුෂ පුණ්‍යවන්ත උයත් හැම දිනාටම තුනුරුවන්ගේ සානෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරූ ධම්මා වඩන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතු නිපාන සම්පatti මිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු.
ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. හොඳයි, මම අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අද දින අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරනවා. අද දින සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වැඩීමේ භාවනා මණ්ඩපයේ කටයුතු මෙහෙවන ලද අතිපූජ්‍ය තපෝවනී රතන ස්වාමීන් වහන්සේට මේ කුසලේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂ බවත් ලැබේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. උන්වහන්සේ වැනි සිල්වත් ගුණවත් පඬිත පඬිත භික්ෂුවක් මේ ශාසනයට දායාද කළ උන්වහන්සේගේ දෙමව්පියන්ටද, නෑදෑ හිතවතුන්ටද, ගුරුවරුන්ටද මේ කුසලේ ආනිසංශයෙන් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. උන්වහන්සේට අපුපස්ථාන කරන දායකාරකාරාදීන්ටත් සිසු පරපුරටත් මේ උතුම් කුසලය අනුමෝදන් වේවා. මේ වැඩසටහන ආරම්භ කර පවත්වාගෙන යන්න අපට නන් අයුරින් උපකාර කළ නම සඳහන් කරන්න අවසරයි අතිපූජ්‍ය පලුග සොයේ සද්ධාතිස්ස සුදස්සී ස්වාමීන් වහන්සේලාටත්, බණ්ඩාරවෙල ඥානසිරි ස්වාමීන් වහන්සේ, පානදුරේ අරණ විහාරී ස්වාමීන් වහන්සේටත් මේ කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේලා පතන බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. මේ වැඩසටහනට සහභාගී වන ස්වාමීන් වහන්සේලාට සහ දසසිල් මාතාවන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. මේ සංසදය නොකඩවා පවත්වාගෙන යාමට නන් අයුරින් සහාය වන කල්යාණ මිත්‍ර ලකල් සොහොයුරාටත් ඔහුගේ පවුලේ සැමටත් මේ කුසල් අනුමෝදන් වේවා. තමන් ප්‍රිය පතන බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. මේ සංසදයට නිතිපතා සහභාගි වන කල්යාණ මිත්‍ර පිරිසටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඔබගේ ධර්ම මාර්ගයේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වැඩීමෙන් අත්වන සියලු ආනිසංස අත්පත් වේවා. කෙලවර උතුම් නිර්වාණයම අවබෝධ වේවා. මම අද දින මේ සංසදයේ අපේ මුලින්දම්ම මේ වැඩසටහන පටන්ගත් දවසේ ඉඳන් සිටින කල්යාණ මිතුරියක් වෙන උත්තරා ජයනිත්ති මැතිනියට එතුමියට උපන්දින සංදිස්ථානයකට පැමිණ සිටිනවා. එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්ම ඥානය පහළ වීමත් කෙලවර පතන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වෙන්නටත් කල්යාණ මිතුරු මිත්‍රියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. මේ කුසලය සියලු ශාසන ආරක්ෂක දිව්‍ය මණ්ඩලයටත් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා, නිවිමින්ම සැනසේවා. තෙරුවන් සරණයි හැම දෙනාටම. තෙරුවන් සරණයි. අද වැඩසටහනේ PDF එක මේ අපි ඉන්න ගෲප් වලට ඇවිල්ලා නැහැ. මේ ඒක ලබා දෙන්න පුළුවන් නම් බොහොම පිණි. ඒ කියන්නේ මහත්මිය මේ PDF එක කියන්නේ මේ භාවනා වාක්‍යයේද? එහෙමයි එහෙමයි. මම ඒක ලැබෙන්න සලස්සන්න. හොඳයි, තෙරුවන් සරණයි. පින්නත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්නත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සතුටු සියලු දෙනාට.